හොඳයි අයිබුවන් පුත හැමෝටම බලන්න ඔයාලට මාව පැහැදිලි වැහෙනවද කියලා. ඔයාල හැමෝටම මාව පැහැදිලි වැහෙනවද බලන්න. ඔව් ගැටලුවක් නෑ නේද? පැහැදිලි වැහෙනවනේ. හරි එහෙනම් පොතේ අපි පටන් ගමු. එතකොට මට මතක නැන්නේ දවස කවද බ්‍රහස්පතින් නම් වෙන්නේ නැතිනේ. ඔයාලගේ සාමාන්‍ය පන්ති තිබ්බ දවසෙමනේ. බ්‍රහස්පතින්ද අපි ඔන්ලයින් පන්තිය කර කර ඉන්න අතරතුර මන් දිව්වනේ. වැඩක් උන්නේ. හරි දිව්වට පෙල් ගහගන්න බැරි වුණා එදාලා. ඔයාලා දකින්න ඇති. ඒ තිබ්බ සෙනගස්සේ තෙල් ගහ ගන්න තියා වාහනේවත් එහාට මෙහාට කරගන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ එදා. හරි ඉතින් මේ අපව ආව නිකම්ම අපරාධේ කාලේ නාස්ති වුණා විතරයි. කොමාරි එදායින් පස්සේ මුකුත් ඔන්ලයින් පන්ති කළෙත් නැහැ. මොකද ඊයේ ගියා අපව කොළඹ, අද ආවේ. හරි ඒ වැඩෙත් 90%ක් විතර දැන් ඉවරයිනේ. තව ටිකයි තියෙන්නේ, ඒකත් ඉවර වෙයි. ඒ වැඩේ ඉවරයි. බලමු ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි අවසානට කරපු තැනට එමුනේ. ඒ ගැන අපි පස්සේ කතා කරමු. තව ටිකක් අවශ්‍ය නම් බලලා තාසෙත් දැන් මොකද වෙන්නේ කියලා හැම දැනගන්නනේ. හරි පොතේ අපි කතා කරමින් හිටියේ පාංශු සංරක්ෂණ ක්‍රම හැමෝටම මතක ඇති. එතකොට කියන්නකෝ පාංශු සංරක්ෂණ ක්‍රම කීයක් තිබුණාද? මෙසේජ් එකක් දාමු. පාංශු සංරක්ෂණ ක්‍රම ප්‍රධාන වශයෙන් කීයක් තිබුණද? පාංශු සංරක්ෂණ ක්‍රම ප්‍රධාන වශයෙන් කීයක් තිබුණද? ඔව් චැට් එකක් දෙන්න බලන්න. පාංශු සංරක්ෂණ ක්‍රම ප්‍රධානාකාර 3යිනේ. හොඳයි 3යි පුතේ. මොනවද ප්‍රධාන පාංශු සංරක්ෂණ ක්‍රම? එකක් අපි කියව යාන්ත්‍රික ක්‍රම, ඊට පස්සේ කෘෂිකාර්මික, එහෙම නැත්නම් ඒකටම කිව්වා ශස්්‍ය විද්‍යාත්මක ක්‍රම. ඊළඟ තුන්වෙනි එක අපි කිව්වා ජීව විද්‍යාත්මක ක්‍රම කියලා. වට මතක ඇති. එතකොට අපි යාන්ත්‍රික ක්‍රම ගැන කතා කරන්න පටන් ගත්තා. යාන්ත්‍රික ක්‍රමත් ආපහු හතරක් තියෙනවා කියලා කිව්වා නේද? මොනවද යාන්ත්‍රික ක්‍රම හතර? සමොච්චර ඒකානුව කාණු කැපීම, සමොච්චර ඒකානුව පස් වැටි දැමීම, ඊළඟට හෙල් මලු තැනීම සහ ගල් වැටි බැඳීම විදිහට අපි කිව්වා යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම හතරක් තියෙනවා කියලා අපි කිව්වා. රයිට්. එතකොට ඒකෙන් පළවෙනි එක ගැන කතා කරමින් හිටියේ ඒ කියන්නේ සමෝච්චරේ කාණුව කාණු කැපීම කියන කොටස. ඒ අනුව තමයි පුතේ මම ඔයාලට මෙන්න මේ රූප සටහන පැහැදිලි කරමින්, මේ රූප සටහන මම හිතන්නේ අපි අඳගත් අවසාන මොහොතේ. එතකොට මම එතනදී කිව්වා අපි කාණු වර්ග දෙකක් පාවිච්චි කරන කාණුව වෙන්න ඕන. හරි පොඩි කැලම් මැකිලා දැන් කාණු වර්ග දෙකක් පාවිච්චි කරනකොට එකක් තමයි මේ විදියට බෑවුම දිගේ, නැත්නම් අපි කියන බෑවුමට සමාන්තරව අපි කාණුවක් දාගන්නවා. ඒක මං කිව්වා මෙහෙම එකපාර කපන්නේ නැහැ. අපි ස්ටෙප් එක, يعني ස්ටෙප් බයි ස්ටෙප්, يعني කොහොමද අපි කියන්නේ පඩි පෙළක් විදියට හරි තමා මේ කාණුව කැපීම කරන්නේ. ඒක නිරූපණය කරන් තමා මේ විදියට ඇඳලා තියෙන්නේ. මතක තියාගන්න එක පඩි පෙළක් විදියට තියෙන්නේ. හරි එක පාර මෙහෙම බෑවුම් කරලා නැහැ. හැමුණොත් මං කව ජලයේ වේගයෙන් ගලාගෙන ගිහිල්ලා මේ කාණුව තුලින් කාණුව ඛාදනය වීමක් වෙන්න පුළුවන්. ඒත් ඒක වළක්ව ගන්න තමා අපි ස්ටෙප් ස්ටෙප් විදියට පඩි විදියට මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මං කියව පුතේ ඔයාලට මේ ප්‍රධාන කාණුව මෙහෙම තියෙනවා. ඒත් දෙපැත්තෙන් ඇවිල්ලා මොනවද සම්බන්ධ වෙන්නේ? අර මං කිය පොල් නාරටියට පොල් කොළ ඇවිල්ලා සම්බන්ධ වෙනවා වගේ, පොල් අත්තේ පොල් නාරටියට පොල් කොළ සම්බන්ධ වෙන්නේ ඒ වගේ. එච්චර ළඟින් නෑ. හරිද? එහෙම නෑ. උදාහරණයක් විදිහට කියන්නේ කොහොමද නිකම් මේක වෙලා තියෙන කෙනෙක්ට. එතකොට මේ ප්‍රධාන කාණුවට ඇවිල්ලා මොනවද සම්බන්ධ වෙන්නේ පුතේ? පාර්ශ්වික කාණු සම්බන්ධ වෙනවා. එතකොට මේ පාර්ශ්වික කාණු කියන එක මතක තියාගෙන අපි දාලා තියෙන්නේ සමොච්චරේ කාණු. එතකොට සමොච්චරේ කා කියලා කියේ මොනවද? සමාන උච්චත්වයන් තියෙන ලක්ෂ යාකරන
රේඛා. ඒ කියන්නේ මේ භූමියේ උස අපි මනිනවා පොතේ. සාමාන්‍යයෙන් අපි භූමියේ උස මනින්නේ මුහුදු මට්ටම බිඳුවයි කියලා හිතලා. මුහුදු මට්ටම තියෙනවනේ. හරි, සී ලෙවල් එක තියෙන. ඒතර මුහුදු මට්ටම බිඳුවයි කියලා හිතලා එතන ඉඳලා අපි භූමියේ එක එක තැන්වල උස ගණනය කිරීම කරනවා. හරි, එතකොට මේ මුහුදු මට්ටමේ ඉඳලා යම් සමාන උස තියෙන ලක්ෂ කීපයක් අරගෙන ඒ ටික යාකලාට පස්සේ ඒ රේඛාවට කියනවා මොකක් කියලාද? අපි සමුච්ච රේඛාවක් කියලා කියන. එතකොට මේ පාර්ශ්වික කාණු අපි හැම විටම දාන්න මතක තියාගන්න මොන රේඛාවක් ඔස්සේද? ඔය කියන සමෝච්ච රේඛාවක් ඔස්සේ. පැහැදිලි නේද? රයිට්. එතකොට මේ ප්‍රධාන කාණුවෙන් එතකොට වෙන්නේ පාර්ශ්වික කාණු ඔස්සේ භූමියේ තියෙන ජලය අරගෙන ඇවිල්ලා දෙනවා කාටද? ප්‍රධාන කාණුවට දෙනවා පොතේ. එතකොට ප්‍රධාන කාණුව මගින් මොකද කරන්නේ? ඒ ජලය ටික ආරක්ෂිතව අදාළ භූමියේ නෙළියට අරගෙන යනවා. එතකොට ඕක තමයි මෙතන කාර්යය. ඊළඟට මේ පාර්ශ්වික කාණු වර්ග 3ක් තියෙනවා. මම ඒ වර්ග 3ට එන්නම්. අපි චුට්ටම් මේකේ නෝට් එක ඉතුරු ටික සටහන් කරගන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ අපි මේ රූපේ ඇන්දා විතරයි. එතනින් එහාට මුකුත් නෝට් ලිව්වෙන්නේ නැහැ. අපි අද කතා කරමු එතනින් එහාට. ඒ කියන්නේ ප්‍රධාන කාණුව ගැන චුටි විස්තරයක් තියෙනවා පොතේ. ඊළඟට පාර්ශ්වික කාණුව ගැන චුටි විස්තරයක් තියෙනවා. අපි ඒ ටික ලියලා ඉවර වෙලා ඊට පස්සේ පාර්ශ්වික කාණු යටතේ නැවතෙනවා. මේ පාර්ශ්වික කාණු වර්ග 3ක් තියෙනවා. සමොච්ච කාණු, සමොච්ච කුට්ටි කාණු, ඊට පස්සේ රොන් මඩ වලවල් සහිත සමොච්ච කුට්ටි කාණු කියලා. මේ සමොච්ච කාණුම පොඩ පොඩ මේ වෙනස් කරමින් හදලා තියෙනවා. මේක සාමාන්‍ය මං පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගන්න. මම එතෙන්ට එන්න. අපි මේ ටික ලියලා එමු. රයිට්, පටන් ගමු එහෙනම්. ලියා ගන්න මාතෘකාව, චුටි මාතෘකාවක් ගන්න. ප්‍රධාන කාණු, ප්‍රධාන කාණු. මාතෘකාවක් ගන්න. ප්‍රධාන කාණු. රයිට්. පොතේ මෙහෙම යටින් ලියමු අපි. ප්‍රධාන කාණු යටතේ ලියන්න. බැවුමේ දිශාවට, බැවුමේ දිශාවට, බැවුමේ දිශාවට සකස් කරයි. ඒ කියන්නේ බැවුම ඔස්සේ, බැවුමේ දිශාවට උඩින්දලා පල්ලෙහැට, බැවුමේ දිශාවට සකස් කරයි. බැවුමේ දිශාවට සකස් කරයි. ඒකටම ලියන්න. එහිදී, එහිදී, එහිදී බෑවුම, බෑවුම, එහිදී බෑවුම පඩිපෙලක් ආකාරයට කපා. පඩිපෙලක්. හරි, පඩිපෙලක් ආකාරයට කපා. පඩිපෙලක් ආකාරයට කපා. කපා. කාණු පතුලට හා දෙපසට, කාණු පතුලට හා දෙපසට කාණු පතුලට හා දෙපසට ගල් අතුරනු ලැබේ. මම එකත් කිව්වා ඔයාලට, මේ ඛාදනය වෙන එක වළක්වා ගන්න අපි ගල් ඇතිරීමක් කරන. කාණු පතුලට හා දෙපසට ගල් අතුරනු ලැබේ. ඒකටම ලියන්න. බොහෝ විට කාණුවේ, බොහෝ විට කාණුවේ, බොහෝ විට කාණුවේ ගැඹුරු හා පළල, බොහෝ විට කාණුවේ ගැඹුර හා පළල සෙන්ටිමීටර 60ක් වේ. සෙන්ටිමීටර 60ක් වේ ගැඹුර හා පළල සෙන්ටිමීටර 60ක් වේ. හරි, දැන් අලුත් රූලකට යමු. ප්‍රධාන කාණු යටතේමයි තාම නෝට් එක යන්නේ. අලුත් රූලකින් ලියමු. දෙපසින් පැමිණෙන, දෙපසින් පැමිණෙන, දෙපැත්තෙන් එන, දෙපසින් පැමිණෙන පාර්ශ්වික කාණුවලින් රැගෙන එන, දෙපසින් පැමිණෙන පාර්ශ්වික කාණුවලින් රැගෙන එන, පාර්ශ්වික කාණුවලින් රැගෙන එන ජලය
රැගෙන එන ජලය ප්‍රධාන කාණු මගින් ශේෂ්ත්‍රයෙන් බැහැර කරයි. ප්‍රධාන කාණු මගින් ශේෂ්ත්‍රයෙන් බැහැර කරයි. හරි. එතකොට මාලට එදා කියන්න ඇති දැන් අපි මේ රූපේ දරුවනේ මේ විදිහට එක ප්‍රධාන කාණුවක් ඇඳලා පෙන්නුවට මේක ත්‍රිමාණව චුට්ටක් අපි පින්තූරයේ උත්සාහ ගන්න මවා ගන්න චුට්ටක් නිකන් මේ හිතා ගන්න කොන කෝම් පිට්ටුවක් වගේ හිතලන ගෙදර ගිහිල්ලා හදන්න ගෙදර ඉන්නේ හෙට උදේ අහපව් මිදුලට බැහැලා පොල් කට්ටක් අරගෙන පොඩි කෝම් පිට්ටුවක් හදලා මේ චූටි කොටු පොඩි ඊට ඉරටු කෑල්ලක් හරි මොකක් හරි අරගෙන නිකන් මෙහෙම කෝම්පිටි උඩ ඉඳලා පල්ලෙහාටම පොඩ්ඩක් නේ කානු වගේ හදන්න. ඊට තව කානුව වටේට කානු හතරක් පහක් හදන්න. අන්න එහෙම තමයි තියෙන්නේ. එතන කන්දක මතක තියෙනද අපි මේ කන්දක් වගේ ගත්තාම කන්දක් නේ තියෙන්නේ නේ. කන්දක් වගේ නෙමෙයි කන්දක් ඉතින්. හරි. ඒතන එක ප්‍රධාන කානුවක් නෙමෙයි දරුවනේ තියෙන්නේ. මේක ප්‍රධාන කානුව මේ විදිහට අපිට කීපයක් දාන්න පුළුවන් කන්ද වටේටම. එතකොට දාන ප්‍රධාන කාණු සංඛ්‍යාව අපි කියනවා ඒ භූමියේ බෑවුම මත තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ දරුවනේ මේ භූමියේ බෑවුම වැඩි නා ගොඩාක් බෑවුම් සහිත භූමියක් නම් අපිට සිද්ධ වෙනවා වැඩි ප්‍රධාන කාණු ප්‍රමාණයක් යෙදීම කරන්න. පැහැදිලිද කියන එක? භූමියේ බෑවුම වැඩි නම් දාන්න වෙන ප්‍රධාන කාණු සංඛ්‍යාව වැඩි කරන්න වෙනවා. මොකද භූමියේ බෑවුම වැඩි වෙනකොට දරුවනේ අපදා වෙන ජල ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වීමක් වෙනවා. ඒ කොම්පිටු යන වෙයි කොම්පිටුවක් හදන්න අපි දැන් කන්දක් හදනකොට කන්දක් හදන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් නම් ආකෘතියක් හදන්න ලෑල්ලක් උඩ නේද? පුළුවන් ඉස්කෝලේටස් ගිහිල්ලා ප්‍රදර්ශනය කරන්න මේ ළමයින්ට දර ඉගෙන ගන්නකොට ටීචර්ට පාවිච්චි කරන්න පුළුවන් නිදර්ශකයක් විදියට නේ. මැටි වගේ දෙයක් අරගෙන නේද ලෑල්ලක් උඩ වගේ නේද කන්දක් විදියට හදලා ඊටසේක ප්‍රධාන කාණු ටික දාලා පාර්ශ්වික කාණු ටික දාලා ඉතින් මොනවා හරි හිටවන්න පුළුවන් නම් තනකොළ ටිකක් හරි පෙන්නලා හිටවන්න මේ 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 අතර දැන් වගා කරලා නේ තියෙන්නේ මම අර කිව්වේ තේ වගාවක් වගේ නේ සාමාන්‍ය මේවා අපිට ගොඩක් දුරට හම් වෙන්නේ තේ ඉඩම් වල තියෙනවා. හරි. ඒක මොනවා හරි භෝගයක් එම වගා කරලා වඩ පොඩ්ඩක් මොනවා හරි හදන්න පුළුවන්. ඒකට අර ඉගෙනුම් ආධාරක කියලා අපි කියන්නේ ඉගෙනුම් ආධාරකයක් හදන්න පාලට රයිට්. ඒකටම ලියමු ප්‍රධාන කාණු දෙකක් අතර පරතරය තීරණය කරනුයේ ප්‍රධාන කාණු දෙකක් අතර පරතරය තීරණය කරනුයේ බෑවුමේ තීව්‍රතාව අනුය. තීව්‍රතාව කියන්නේ බෑවුම අඩුද වැඩිද කියන එක. හරි. බෑවුමේ තීව්‍රතාව අනුය. බෑවුමේ තීව්‍රතාව අනුය. හරි. පැහැදිලි නේද? ඔන්න ප්‍රධාන කාණු සම්බන්ධව ඒ ටික කතා කළේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු පොතේ පාර්ශ්වික කාණු. ගන්න මාතෘකාව පාර්ශ්වික කාණු. හරි. එතකොට දැන් ඊයේ දවස ගැන කතා කළොත් මගේ ජීවිතේ එවැනි අත්දැකීමක් ලැබු පළවෙනි අවස්ථාව එකනේ ඔයිට කලින් ටිකටින් වලට ගිහිල්ලා තියෙන අපි කැම්පස් එකේදී සාමාන්‍යයෙන් කොහොමත් අන්තරයට සම්බන්ධයි නේද? මොකද දැන් මේ දවස්වල අන්තර්විශ්න වල අනාගතයේ අනිවාර්යෙන් මෙතන ඉන්න සියලු දෙනාම මම බලාපොරොත්තු වෙන හැමෝම උත්සාහ කරන කැම්පස් යන්න. හරි බොහෝ දෙනෙක් හරි යයිනේ. තද මේ දවස්වල සාමාන්‍යයෙන් ඔය අන්තරේ නේද? අන්තරේ කියලා එකක් ගැන කතා කරනවා. මීට කලිනුත් වලට අන්තරේ ගැන මම එතන කියලා තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නේද ඔය අන්තරේ කියලා කියන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන එක තමයි ඔය අන්තරේ කියලා කෙටියෙන් කියන්නේ ඔය.
ඒ කියන්නේ දරුවනේ සියලුම ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සැදුම්ලත් සිසුන්ගේ එකතුවෙන් සැදුම්ලත්ව සංවිධානය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ. ඉතින් මේ දවස්වලට ඔය ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් එකේ සමාජ මාධ්‍ය තුළ මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉතිහාසය මේක ආරම්භ වුණේ කොයි කාලෙද අනම්මනෝ තොරතුරු අරගන්න පුළුවන්. මට මතක 1960 ගණන් වල වගේ තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ වෙන්නේ. يعني පේරාදෙණිය තමයි මේ මේ සංවිධානයේ මූලාරම්භය. එතනින් තමයි ආරම්භ වෙන්නේ ඔය 1960 ගණන් වල විශ්වවිද්‍යාල සිසුන් සහ පොලිසිය අතර යම් ගැටුමක් ඇති වෙනවා මං හිතන්නේ. මං එච්චරම මේක ඉතිහාසයේ ලොකුවටම දන්නේ නැහැ. ඇයි ඒ ගැටුම ඇති වුණේ කියලා එහෙම ලොකුට අවබෝධයක් නැහැ. මොකක් හරි හේතුවක්, ඒ කියන්නේ සිසුන් සමහරට මොනවා හරි යම් ඉල්ලීමක් සඳහා ඔය වගේ අරගලයක් කරන්න ඇති. සමහරට ඒකට එවකට හිටපු ඒ පොලිසිය විසින් දැඩි ප්‍රහාරයක් මොනවා හරි එල්ල කරලා ඒක පාලනය කරන්න උත්සාහ ගැනීමත් එක්ක ඒකට එරෙහිව යම් සංවිධානයක් විදිහට මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන එක මුලින්ම පේරාදෙණියෙන් තමයි ඒකට ආරම්භ වෙලා තියෙන්නේ. ඔය අරගල ඉතිහාසය තුළ විශාල කතා පුවත් ප්‍රමාණයක් තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක. හොයලා බලන්න. හරි, ගොඩාක් කතන්දර තියෙනවා. හරි, සමහර ඒවා ගොඩාක් දුක හිතෙන කතාත් තියෙනවා. එක්තරා ඔය අවස්ථාවක ඔය ජේවිපී කලබල එහෙම තිබ්බ කියන කාලයක් 80 ගණන් වල එහෙම තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඔය ශිෂ්‍ය සංගම් වලට සම්බන්ධ ඒ ශිෂ්‍ය නායකයෝ එහෙම ඉන්නවනේ. එවැනි ශිෂ්‍ය නායකයන් මං හිතන්නේ එවකට පැවති ඔය ආමියකින් පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා මරලා කොහොම හරි ඔය ගලහන්දියෙන් කැම්පස් එක පැත්තට වාලා. එච්චර අවබෝධයක් තියෙනවද දන්නේ කැම්පස් එක සම්බන්ධ පේරාදෙණිය. ගලහන්දිය කියලා එකක් තියෙනවා. කියන්නේ අපි නුවර ඉඳලා පේරාදෙණිය පාරේ කියන ගම්පොළ නුවර එළියන් ඔය පාරේනේ. ඔය එනකොට ඕකෙත් පාරවල් දෙකක් තියෙනවා. දැන් නම් අලුත් පාර කියලා එකකුත් තියෙනවා. පරණ පාරේ තමයි එන්න ඕනේ. අලුත් පාර එනකොට හම්බ වෙන්නේ පරණ පාර එනකොට ගලහන්දිය කියලා එකක් හම්බ වෙනවා. ඒ ගලහන්දියෙන් තමයි අපේ කැම්පස් එකට යන්න තියෙන්නේ. සාමාන්‍ය ගමකට යන පාරක් ගලහ කියලා කියන්නේ ගම්මානයක් තියෙන යම් නගරයක් ගලහ කියලා කියන්නේ. ඒ ඔය පාරේ යනකොට සාමාන්‍ය මර මතක සාමාන්‍යයෙන් කිලෝමීටරයකට කිට්ටු වෙන්න වගේ ඇති. හමනු මේ කැම්පස් එක ඇතුළේ විතර සයන්ස් ෆැකල්ටි එක පැත්තක තියෙනවා, ග්‍රවුන්ඩ් එක තියෙනවා එක පැත්තක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔය අරුණාචලම්, විජේවර්ධන ඔය විදිහට මේ මොනවද ඒවට කියන්නේ අපි හොස්ටල් තියෙනවා. ඔය පාර මැද්ද තියෙන ලොකු පොකුණක්. උගර කියන්නේ අල්විස් පොන්ඩ්, අල්විස් පොකුණ නැත්නම් අල්විස් පොන්ඩ් එක කියලා කියන්නේ. ඉතින් ඔය කොහොම හරි අර මං අර කියපු අවස්ථාවේදී අර ඒ අරන් ගියපු සිසුන් කොහොම හරි විදිහට මාරලා උදේ වෙනකොට අර අල්විස් පොකුණ වටේට මේ ඔලු ටික විතරක් තියලා තියෙනවා. හරි, අල්විස් පොන්ඩ් එක වටේට ඔලු ටික විතරලු තියෙන්නේ. කඳවල් නැහැ, ඔලු ටික විතරක් ගෙනලා තියලා තියෙනවා. ඉතින් අර බය කරන්න. හරි, බය කරන්න. දැන් ඊයේත් ඒ වගේ يعني බය කරන්න හැදුවා. බය කරන්න හැදුවා කියන්නේ නේද, හසට වෙඩි තිබ්බා. ඒකෙන් බය වුණේ. ඊට පස්සේ වෙඩි තියන්න ගත්තා. මල දකින්නේ නැති වීඩියෝ දර්ශන. ඒ කියන්නේ මෙහා වදින්නම කියලා හිතාන අතර වෙඩි තිබ්බේ නෑ. නමුත් අර බිත්ති වලට වෙඩි තියලා ඒකෙන් ගොඩක් බය කරන්න උත්සාහ කළා. නමුත් තේරුම් ගත්තා එයාලා මං හිතන්නේ මේ වෙලාවේ වෙඩි තිබ්බත් වෙඩි කාගෙන හරි එන්නේ, වෙඩි කාපූර වගේ නේද, වෙඩි කාගෙන හරි එන්න මේ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ එතන හිටපු බොහොමයක් තරුණ තරුණියෝ ඒ වෙලාවේ වෙඩි තිබ්බත් නොනවතිනවා කියන එක එයාලා තේරුම් ගත්තා ඇත්තටම අවසාන මොහොතේ. ඒකයි එයාලට පසුබසින්න උනේ. ඒ කියන්නේ මරණවා කියලා පුතේ මරන්න බෑනේ ඔය ඔක්කොම. එහෙම මේ ලෝකෙ එහෙම නෑ. හරිද, තමන්ගේ රටේම ජාති කොඩි අතේ තියාගෙන ඉන්න මිනිස්සුන්ට කවදාකවත් වෙඩි තියන්න බෑ. ඒකයි ඒ රටවල තියෙන නීති. අපි ලෝකයක්නේ, තනියම ඉන්න රටක් නෙමෙයිනේ. මේ ලෝකයට සම්මත නීති තියෙනවානේ නේද? එතන නීති කඩන්න බෑ. හමුදා නීති තියෙනවා. එම හමුදාට නීති කඩන්න බෑ. එතකොට බය කළා, අහසට වෙඩි තිබ්බා. ඊට පස්සේ තව වෙඩි තියන්න ගත්ත දිගට හරහට මල දක්ින්න ඇති අවස්ථා කීපයකදී. නමුත් මම හිතන්නේ ආමේක තේරුම් ගත්ත ඒ අවස්ථාවේදී ඒ ක්‍රමය හරහා ඔවුන් මේ මොහොතේ නතර කරන්න බෑ.
අරගලකරුවන්ව තරුණ තරුණයව සහ තරුණ තරුණයෝ දරන්නේ නෙමෙයි හරි වැඩිහිටියෝ පවා විශාල වශයෙන් එකතු වෙලා හිටියනේ ඒ අවස්ථාවට වල දකින්න ඇති වීඩියෝ දර්ශන. ඒක නිසා මේකට ඒ වෙලාවේ පොලිසියට සිද්ධ වුණා පසුබසින්න ජනතාවට නේද ජනතාවට අවස්ථාව දෙන්න සිද්ධ වුණා ඉදිරියට යන්න. මොකද එහෙම සාමාන්‍ය මන්දාන නීතිය අනුව යම් විශාල පිරිසක් ඒක රාශිය වෙලා ඉන්න තැනට වෙඩි තියන්නත් බෑ. ඒක තමයි මේ ලෝකේ තියෙන නීතිය. එහෙම වෙඩි තියන්න බෑ. හරි. එතකොට එවැනි අවස්ථාවක අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ පසුබැසීමක් හැර වෙන කරන්න දෙයක් නැහැ. හරි. ඉතින් ඊයේ වෙනුනේ ඒක තමයි. නමුත් ඔහු ලුවන් තරම් උත්සාහ කළා මේක හොඳ බය කරලා හරි පාලනය කරගන්න. වෙඩි තියලා හරි පාලනය කරගන්න. මම හිතන එක් කෙනෙකුට වන් හිතන වෙඩි වැදලා තියෙන්නේ නේ. එයාට තමයි බරපතල තත්ත්වයක තියෙන්නේ. කෙලවට වෙඩි වැදලා තියෙනවා කොහොම හරි. ඒ කියන්නේ මේ 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 ඔය අරගලේ මම එක දවසකුත් ඔයාලට කිව්වා. ඔයාලටද මන්ද කිව්වේ මම මතක නැහැ කාටද කිව්වේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් නේද විරුව 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 කියලා කියන්නේ සාමාන්‍ය රණ විරුවනේ. ඒ කියන්නේ තුවක්කුවක් අතට දීලා විශාල අවි පුහුණුවක් සහිතව සහ තව වෙනත් යුද පුහුණු සම්මගව නේද අර මේ යුද බිමේ ඉදිරියට යනවා කිසි බයක් නැතුව. බයක් තිබුණත් කරන්න දෙයක් නැහැ. ඉතින් තමන්ගේ එකක් රාජකාරිය අනික ඊට අපහා ගියපු නේද මව්බිම වෙනුවෙන්නේ එතකොට වැඩ කරන්නේ මේ මොහොතේ නම් මේ මේ ආරක්ෂකංශවල ක්‍රියාකාරිතේ මව්බිම වෙනුවෙන්නේ මේ ඒක පැහැදිලිවම කියන්න ඕන. බොහොමයක් දෙනාගේ යම් සුළු පිරිසක් මම එක STF එකේ කෙනෙකුත් මම හිතන්නේ ඔහු මේ මොහොතේ නිල ඇඳුම ගලවලා නෙමෙයි ඒ කියන්නේ තමන්ගේ රාජකාරිය වලින් ඉවත් වෙලා අරගල කරුවන්ට සහාය දෙන්න ඇවිල්ලා තිබුණා. ඒ සිද්ධිය මෙහෙම ඒ හැම ඒ සිද්ධිය අපිට එතන පේන්නේ නැහැ. මොකද අපි ඉන්න වටපිටාව තුල අපිට මුකුත් පේන්නේ නැහැ. අතට මේ තරම් මා විශාල සෙනඟක් අපිට හැරෙන්නවත් ඉඩ තිබුණේ නැහැ. ඒ තරම් සෙනඟ. හරි මං ජීවිතේ එක තැනක එවැනි සෙනඟක් ඉන්නවා කවදාවත් අත්දැකලා නැහැ. හරි කියන්නේ හැරෙන්නවත් බෑ තල්ලු වෙනවා. ඒ තරමටම සෙනඟක් හිටියා මම හිතන්නේ. ලක්ෂ 10කටවත් කිට් වෙන ප්‍රමාණයක් ඉන්නේ නැති ගණනය කරලා බැලුවොත් හරියට සමහර ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් අරගල භූමියේ සැබෑවටම වෙන්නේ මොනවද කියලා අපිට හරියටම හොයන්න බෑ. අර අන්තර්ජාලයෙන් බලනවා නම් ඉන්ටර්නෙට් එකෙන් Facebook එක හරහා බලනවා නම් ඒ තැන් වෙන්නේ මෙන්න මේවා කියලා අපිට කියන්න පුළුවන් වුණාට අතන ඉන්නකොට අපේ අපි ඉන්න සීමාව තුළ යමක් වුණොත් පේන වැඩෙන්නේ අනිත් දේවල් කිසි දෙයක් පේන්නේ නැහැ ඉතින්. ඉතින් කොහොම හරි එක SPF සමාජිකයෙක් මං හිතන්නේ අයින් වෙලා අරගලේ පැත්තට සහය දෙන්න ඇවිල්ලා තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තවදුරටත් ඒක කරන්න බෑ. නමුත් ඊටු බොහොමයක් දෙන ඊයේ දවසේ බොහෝ විට කටයුතු කළ එකක් තමන්ගේ රැකියාව වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් නෙමෙයි. ඒක පැහැදිලිව කියන්න. හරි ඒ බොහොමයක් දෙන එතනදී දැන් කටයුතු කරන්නේ තමන්ගේ රැකියාව නැති වෙයි කියලා බයි. නමුත් මීට අවුරුදු 10කට විතර වගේ කලින් 10කටත් වැඩිනේ 2009ට කලින් දැන් ඒ යාන ගොඩක් දුරට මේ රිටයර් වෙලා ඉන්න එකත් කියන්න ඕන. යුද බිමේ සටන් කරලා හටන් කරපු අය බොහෝ දුරට දැන් හමුදා තනතුරෙන් තමන් විශ්‍රාම ගිහිල්ලා බොහෝ දුරට ඉන්නේ. දැන් ඔය ගොඩක් ඉන්නේ අලුතෙන් හමුදාවට ගිහිල්ලා බොහෝ අයට යුද්ධය කියන එක පිළිබඳව මං හිතන්නේ අවබෝධයක් වන්නේ එම ලොකු දැනුමකුත් නැති අය තමයි අද ගොඩක් දුරට ආමියකේ ඉන්නේ සහ STF ඔය හැම තැනම ඉන්නේ. මොකද මහා ලොකු වයස් තියෙන අය නෙමෙයි බොහෝ දුරට ඔය අවුරුදු 25 34 වයස් සීමාවේ ඉන්න අය ගොඩක් ඔය අතර ඉන්නේ. අනික අලුත්ම අය තමයි දාන්නෙත්. හරි පරිණත අය ඔය තැන් වලට දාන්නෙත් නැහැ. මොකද කන්ට්‍රෝල් කරගන්න දේ තියෙන එක නේ අර ඉහළ නිලයකින් එන ඕඩර් එකක් ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍යයෙන් පල් හැම ඉන්න නිලධාරියෙක්නේ. එතකොට නේද ගහන්න කිව්වොත් ගහනවා. හල් හතර වෙඩි තියෙනවා. ඒ වගේ මට්ටමේ අය තමයි ගොඩක් දුරට ඔය ගන්න බලන්න පොලිසිය උනත් නේද අලුතෙන්ම ගත්ත සමහරට මේ ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්න අය වරන් යනවා පොලිසිය එහෙම. බල හොඳට හොයලා බැලුවොත් ට්‍රේනින් වෙන අය පවා ආමියකෙත් එහෙම තමයි ට්‍රේනින් වෙන අය පවා සමහරට යුනිෆෝම් අඳගෙන ඔය වගේ තැන් වලට අරන් ගිහිල්ලා දානවා. හරි එතකොට යාලා ගොඩක් දුරට තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්න සමාජ අර ඉහලින් එන ඕඩර්ස් වලට ක්‍රියාත්මක වීම වෙනවා. ඉතින් ඒ අතර අර විදිහේ වෙනස්ම තමන්ගේ රට ගැන හැඟීමක් තියෙන පිරිසකුත් ඉන්නවා.
හැබැයි පැහැදිලිවම අරගල කරුවෝ කියලා කියන්නේ මතක තියාගන්න තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ඉස්සරහට ගිහපු තමන්ගේ රට ගැනම හිතපු වෙස්ස. එතකොට එතනදී සැබෑ විරුව රණවිරුව නෙමෙයි. නැත්නම් සොල්දාදුව නෙමෙයි. නැත්නම් ආමියක නෙමෙයි සැබෑ විරුව. පැහැදිලිවම සැබෑ විරුව අරගල කරුවා. මොකද ඔවුන් අතේ කිසිම අවියායුධයක් නැහැ. කිසිම යුද පුහුණුවක් නැහැ. නේද? ගල් කැටයක්වත් සමහරට අතේ නැහැ. නමුත් නේද තමන්ගේ පපුව තුවක්කුවට දෙන්න බලාගෙන ඉස්සරහට ගියා බයක් සැකක් නැතුව වෙඩි වැදුනා. හරි, ඉතින් මම හිතන්නේ ආමියකට වඩා මොරාල් එකක් ඒ අවස්ථාවේදී නෑ. අපි සාමාන්‍යයෙන් කියනන්නේ ආමියකේ කොල්ලු ගාව මාර මොරාල් කියලා. නමුත් මම කියන්නේ දැන් මේ සිද්ධියත් එක්ක ගත්තාම මේ සිද්ධිය තුල මම කතා කරන්නේ, මම මේ කතා කරන්නේ 2019 2009 අවසන් කරපු යුද්ධ අවස්ථාව නෙමෙයි. ඒක සැබෑවටම අපි රණවිරුවට ඒ ගෞරවය දෙන්න ඕනේ. ඒ ගෞරවය වෙන වෙන අය ගන්න ගියා. විශේෂයෙන් ඔයාලා දන්නවා ඔය කියන ගෝඨාභය කියන පුද්ගලයා නේද? අපි එහෙම කතා කරමු. හරි, ඒ පුද්ගලයා ඔකේ ලොකු මේ කොටසක් තමන් කළේ කියලා අරගන්න ගොඩාක් උත්සාහ කළා. නමුත් දැන් අපි සමස්තයක් විදිහට මම හිතනවා රට තේරුම් අරන් ඉන්නේ ගෝඨාභය කියලා කියන ගොඩාක් බය පුද්ගලයා. අපි සාමාන්‍යයෙන් ගොඩාක් බය නම් ගූ බයයි කියලා කියන්නේ. මොකද කියන්නේ ඒකට? ගූ බය කියලා කියන්නේ ගූ බය. මං හිතන්නේ එහෙන ගූ බය පොරා. හරි, ගෝඨාභය කියලා කියන ගූ බය පොරා. හරි, යුද්ධයක් මෙහෙවන්න පුළුවන් නම් මං හිතන්නේ ජනතාව එනකොට ඔහු පලා යයි කියලා. ඔහු ජනතාවට මං හිතන්නේ අනිවාර්යයෙන් මුහුණ දෙනවා. ඔහු ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවත් එක්ක ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා බයක් සැකක් නැතුව. නමුත් ඔහු ඒ හිතා ගන්න කොච්චර බය පුද්ගලයෙක්ද කියලා. ඉතින් සමහර විට අර යුද්ධ කාලයේදී ඔහු රට හැර ගියේ ඇත්තටම ඔහු බය නිසා වෙන්නේ නැති වෙන හේතුවක් නැහැ. ඔහු ඔහුගේ බයත් එක්ක ඔහු මේ රැකියාවත් ඇරලා ගියා. පස්සේ තමන්ගේ අයියා රටේ ජනාධිපති වුණාට පස්සේ නැවත ඔහු මේ ලංකාවට ආවා. ඒක තමයි උනේ. ඒතර දැන් පැහැදිලි, මම හිතන රටේ සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සු බොහෝ දුරට තේරුම් ගන්නවා ගෝඨාභය කියලා කියන්නේ අර අපි කියන්නේ නිකන් ලකුණු දාගත්ත පුද්ගලයෙක් විතරයි, යුද්ධේ ලකුණක් දාගන්න උත්සාහ කරපු පුද්ගලයෙක් විතරයි. නමුත් ස්වභාව ධර්මයා විසින් ඔහු කියන්නේ නිකම්ම නිකම් නිකමෙක්ම කියන එක දැන් මං හිතන්නේ මිනිස්සුන්ට සනාථ කරලා ඉවරයි නේද? ඒක සනාථ වුණානේ. නැත්තම් ඉතින් ඔහොම හැංගිලා ඉන්නේ නැන්නේ, පැනලා යන්නේ නැන්නේ රටේ මිනිස්සු නේද? කොහොමද ඉතින් කොටින්ද මුහුණ දෙන්නේ? රටේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි නන්නේ. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඔහු කියන්නේ. එතකොට අපි රැවටුණා, මිකායි ගොඩක් අය රැවටුණ හැබැයි ඔහු තමා මේක ලොකු කොටසක් කරන්න ඇත්තේ කියලා නේද? මේක මෙහෙවන්න ඇත්තේ මහා බුද්ධිමතා රයිට්. ඒ වගේ ලොකුවට මවල මිනිස් ඉස්සරහට ගෙනල්ලා පෙන්වන, විශේෂයෙන් ඒකේ වගකීම මාධ්‍ය අරගන්න ඕන. මාධ්‍ය තමයි ගොඩක් දුරට මිනිස්සුන්ට මේ බොරු ප්‍රචාර අරන්ගේ. මං දැක්කා දෙරණ රූපවාහිනියට අරගල කරුව ගිහිල්ලා රටේ ජනතාවගේ නේද ජාතියෙන් සමාව ගන්න කියනවා. මොකද ඔවුන් මේ වැරදි ප්‍රචාර සමාජයට අරන්ගේ එකත් එක තමයි මේ වගේ දේවල් වෙන්නේ. දෙරණ කියලා කියන්නේ ඒ වගේ නේද, පචමෝලක් දෙරණ කියලා කියන්නේ පචමෝලක්. ඇයි අපි එහෙම කියන්නේ? ඔය විශේෂයෙන් ඔයාලා අර දකින්න ඇති පහුගිය කාලේ ඔය අර කැලණිගඟේ නාගේ කාව කියපු කතාව, ඊළට ධම්මික පැණිය කියලා බොරු බෙහෙතක් නේද අපේ සිංහල වෛද්‍ය ක්‍රමයටත් නිගරු කරලත් මොකද්ද පැණියක් අරගෙන ඇවිල්ලා ඒක සමාජය තුළ විශාල කතාබහකට අරගෙන යන මට්ටමටපත් කළේ ඔය දෙරණ කියන රූපවාහිනිය තමයි. එයාලට ආණ්ඩුවත් එක්ක විශාල සම්බන්ධතා තියෙනවා. ඒකයි එවැනි දේවල් එයාලා කරන්නේ. මොකද බිස්නස් වශයෙන් ගත්තාම දෙරණ රූපවාහිනිය ආණ්ඩුවත් එක්ක වඩාක් සම්බන්ධයි. ඉතින් ඒත් ඒක තමයි ඔව වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් අපි මං හිතන්නේ රටේ ජනතාව විදියට, සමස්ත ජනතාව විදියට ලොකු ජයග්‍රහණයක් අභියස ඉන්නේ. තාම හැබැයි විශ්වාස කරන්න බෑ. අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. තාම විශ්වාස කරන්න බෑ. මොකද තව අද 10 වෙනිදා 11 12 තව දවස් 3ක් තියෙනවා. මේ දවස් 3 තුල ওই කපටි යක්කු මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවද කියන එක විශ්වාස නැහැ. ඒක නිසා තවමත් මං හිතන අරගල භූමියේ තවත් දහස් ගාණක් රැඳී සිටිනවා. ඒ කියන්නේ හැමෝටම එක දිගට ඉන්න බෑ. ඒ කියන්නේ එක දිගට ඉන්න පිරිසක් ඉන්න මේකට තමන්ගේ මේ පහුගිය මාස 3 4 තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යොදවපු විශාල පිරිසක් ඉන්නවා. ඇත්තටම යම් දවසක මේ රට ආපෝ යථා තත්ත්වයට පත් වෙනවා නම් මතකයි තියන්න ඔවුන් ජාතික වීරයෝ. අපි අර වීර පුරන් අප්පුලා කැප්පිටිපොළ නිලමෙතුමාලා ඒ ඔවුන් ගැනත් කතා කරනවා නේ. ඒ වගේම අනාගතයේ දවසක ඔය අරගල භූමියේ ඉන්න ඒකේ
24 පැයෙම මේ අඛණ්ඩව රැඳිලා සිටමින් තමන්ගේ ජීවිතේ පවා පරදුවට දෙලා මේ මොහොතේ වැඩ කරන පිරිසක් ඉන්නවා. අපි හැමෝට මේ කැපකිරීම කරන්න බෑ. පැහැදිලිව මම දන්නවා මට එහෙම කැපකිරීමක් කරන්න බෑ. හරි. ඒක අපි පිළිගන්න ඕනනේ. හරි. එතන සදාකාලිකව නැවතිලා ඒන අභියෝගවලටත් මුහුණ දීගෙන සමාහෙට හිරේ යනවා, ආයෙ එළියට එනවා. සමහර විට නේද ඔය වගේ ගුටි කන්න වෙන අවස්ථා තියෙනවා, වෙඩි කන්න වෙන අවස්ථා තියෙනවා. මේක ඉස්සරහට ඉදිරියට යන්න ඕන. හරි, ඉදිරියෙම හිට ගන්න ඕන. ඉතින් එහෙම කැපකිරීමක් කරන්න හැමෝටම බැ. හරි, එතකොට ඔවුන් කියලා කියන්නේ එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් තමන්ගේ ජීවිතයට වඩා ඇත්තටම තමන්ගේ රට ගැන කැක්කුමක් තියෙන පිරිසක්. හරි, ඉතින් ඒ සමහර විට අපේ පහුගිය ඔය ආත්මවල කියන්නේ අපේ වීර පුරන්න පුල කැප්පෙටිපොල නිලමෙලා නැවත පුනරුත්පත්තිය ලැබලාද කියන එකත් අපිට සමාජයට විශ්වාස කරන්න පුළුවන් රට ගැන කැක්කුමක් තියෙන උන් නිසා. හරි, ඉතින් අනාගතයේ දවසක මම නම් කියන්නේ ජාතික වීරයෝ කියන ගොඩට, හරි, දෙවන නිදහස් සටනේ ජාතික වීරයෝ හරි මොකක් හරි කියලා ඔවුනුත් අනිවාර්යෙන් අපි ඔවුන් ගැනත් අනාගතයේ කතා කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ මේ తත්වය මේ తත්වයෙන් රට ගොඩ ගියොත් ඒකේ පැහැදිලිවම ඒකේ ඒ අපි කියන්නේ ඒකේ ක්‍රෙඩිට් එක, හරි, ඒකේ ලකුණ යන්න ඕනේ. හරි, ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනේ පැහැදිලිවම ගෝල් ෆේස් අරගල කරුවන්ට, වෙන කාටවත් නෙමෙයි. මොකද ඔවුන් තමා මේකේ පෙර ගමන් කරු සහ ඊළඟට මේකට විශාල ශක්තියක් දෙන පිරිස තමා අන්තරය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය සාමාන්‍යයෙන් කියන්නේ අන්තරේ කොළඹට එනවා කිව්වොත් පොලිසියත් බයයි. හරි, වෙන කවුරු කොළඹට ආවත් බය වෙන්නේ නැහැ. සාමාන්‍ය අන්තරේ පොලිසියට එනවා, සෝරි, අන්තරේ කොළඹට එනවා නම් සාමාන්‍යයෙන් කියන්නේ පොලිසියත් බය වෙනවා. ඒකයි සාමාන්‍යයෙන් අන්තරේ එනකොට කලින්ම තියා කඳුළු ගෑස් ගහලා කන්ට්‍රෝල් කරගන්න හදන්නේ. මොකද එතන ඉන්නේ හරි බුද්ධිමත්, ඒ වගේම මං හිතන්නේ විශාල වශයෙන් අර හිතේ හයිය තියෙන කොල්ල කෙල්ල දෙගොල්ලම ඉන්නවා. මතක තියාගන්න, කොල්ල කෙල්ල දෙගොල්ලම ඉන්නවා. හිතේ හයිය සහ ඒ වගේම බුද්ධිමත්, ඒ දෙගොල්ල තමයි එතනින්. හරි, ඉතින් අන්තරයට සාමාන්‍යයෙන් ඕනම ආණ්ඩුවක් බයයි. හරි, අන්තරේ. හරි, ඒක දැන් මේ මේ සැරේත් ඔප්පු කළා. ඔයාලා දන්නවා මේ 9 වෙනිදා ඊයේ සිද්ධියත් එක්ක, ඒ කියන්නේ කලින්ම අරගල භූමිය නැත කලින්ම වැඩේ ආරම්භ කළේ අන්තරේ. 8 වෙනිදා තමයි අන්තරේ කොළඹට බැස්සේ. බැහැලා 8 වෙනිදා අන්තරේ වැඩ පටන් ගත්තා. එයාලා ලොකු නේද මැසේජ් එකක් රටට අරගෙන ගියා, අපි ඇවිල්ලා ඉන්නේ. හරිද, අන්තරේ ඇවිල්ලා ඉන්නේ, ඔයාලත් කොළඹට එන්න, අපි මේක ඉවරයක් කරලා දාමු කියන ඒ මැසේජ් එක එයාලා ඉස්සෙල්ලා රටට අරන් ගිහිල්ලා දුන්නා. ඉතින් අහපව් මේ මේ සටනේ අපි ජයග්‍රහණයක් ලැබුවොත් දැන් අපි 90% ජය ලැබලා තියෙන්නේ. 110%ක් අපේ පැත්තට වාසියෙන්ද අපි ජය ලැබුවොත්, අපේ රට හරි මාර්ගයට ඉක්මනට ආවොත්, ඒකෙත් මං කියන්නේ ගෞරවය. ඒ ගෞරවය අර ගෝල්ෆේස් අරගල කරුවන්ට වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයටත් ලැබිය යුතුයි. මොකද සමාජය තුළ මීට කලින් මේ අන්තරේ කියපුවාම වැරදි මතයක් තමයි තිබුණේ. හරි, සාමාන්‍යයෙන් කියන්නේ ඔවුන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන, හරිද, කැම්පස් එකට ගිහිල්ලා දැන් පාරේ උද්ඝෝෂණ කරන ඔවුන්ට හොඳක් වෙන්න හොඳ නෑ. ඔන්න ඔහොම ඔහොම තමයි සාමාන්‍ය සමාජය තුළ මේ අන්තරේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගැන මතයක් තිබුණේ. ඒ කියන්නේ උන් හැමදාම උද්ඝෝෂණ කරන මුන්ට ඉගෙන ගන්න කාලයක් නෑ. අන්න එහෙම කතාවක් තමයි තිබුණේ. නමුත් මං හිතනවා දැන් දැන් සමාජයේ චුට්ටක් මේ මෙහෙමයි. අපේ රටේ මිනිස්සු මේවා කොච්චර කාලයක් මතක තියාගෙනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ඔයාලා දන්නවනේ, අපේ රටේ මිනිස්සුන්ට හරි සීමිත කාලයක්, හරි චුටි කාලයක් ප්‍රභාකරන්ට අනුව නම් සතියක් දෙකක් විතර තමයි අපි මිනිස්සුන්ට යමක් මතක තියෙන්නේ. ඒක එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් දැන් මිනිස්සු ටිකක් හරි තේරුම් අරගෙන තියෙනවා අන්තරය කියලා කියන්නේ කොයි වගේ මේ කොයි වගේ සංවිධානයක්ද කියන එක, කොච්චර වැදගත්ද කියන එක. මොකද මේ අරගලයේ මේ ජයග්‍රහණේ 50%ක් අහපව් ඔවුන් සතුයි. හරි, 50% නැත්නම් 40%ක් ඔවුන් සතුයි. 40%ක් ගෝල් ෆේස් අරගල කරුවන් සතුයි. 20%ක් සමස්ත මේ අරගලයට යම් වචනයකින් හරි නේද දායක. සමහරට වචනයකින් වචනයක් නොකිය මුකුත් නොකිය හිටපයත් මේකට දායකත් වෙන. මොකද සමහර අය ඉන්නවා මේකට මේ වචන ප්‍රකාශ කරනවා, වචන ඉදිරිපත් කරනවා, මේක කොහෑලුවට ලක් කරලා, හරි, අරගල කරලා කවද්ද හරි ගියේ,
අන්නේ වගේ අපි කියන්නේ නෙගටිව් පැත්තට කතා කරපු මිනිස්සු ජාතියකුත් ඉන්නවා. නැතුවම නෙමෙයි. අපිටත් ඕන තරම් එහෙම හම්බෙලා තියෙනවා නෙගටිව් පැත්තට කතා කරන. හරි. ඒ හැරෙන්න සමහරවිට මුකුත් නොකියපු මිනිස්සුය පවා. හරි. මුකුත් නොකිය තමන්ගේ පාඩුවේ හිටපු මිනිස්සුත් මේකට දායකත්වයක් දුන්නා. ඒකත් වැදගත්නේ. හරි. තව කෙනෙක්ගේ නේද? අර මොරාල් එක අඩු කරන්න නැතුව, මොරාල් එක බස්සන්න නැතුව. හරි. තමන් නිශ්ශබ්දව සිටීම පවා මේකෙදි වැදගත්. ඒ ටික හරි. 120ක විතර වගේ ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙනවා. මගේ මතේ මම මේ කියන්නේ. හරි. ඉතින් ඊයේ කියලා කියන්නේ මගේ ජීවිතේ මම ලැබපු සුවිශේෂී අත්දැකීම. මං ඉතින් ඒක ලබන්න ගියා. හරි. يعني ගෙදරින් කොහොමද ඉතින් ඔයාලා දන්නවනේ. හරි. ගෙදරින් ප්‍රශ්න තියෙනවා ඉතින්. ලබයයි. නමුත් නේද අපිට හැමදාම මෙහෙම දුක් විඳින්න බෑනේ මේ රටේ. හරි. මොකක් හරි විසඳුමක් තියෙනවා. අපේ විසඳුම හොයාගෙන ගියා. හරි. මම හිතනවා මම සතුටු වෙනවා ඒ කතකට. හරිද? මේ නිදහස් අරගලේ චූටිම මම කියන්නේ මම කියවනේ මම අර පෙරමුණ ගන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒක සාද ඒක ඇත්ත. හරි. ඉස්සරහටම ගිහිල්ලා මේකේ එහෙම නැත්තම් පූර්ණ කාලීනව මාස 3ක් විතර දැන් මේ මාස 3 තුන්වෙනි මාසය මාස 3ක් සම්පූර්ණ වුණා මම හිතන්නේ දැන්. හරි. ඊට වෙන්නේ නැති එක මාස 3 සම්පූර්ණ වුණේ එතකොට. ඒතර මේ මාස 3 පුරාවටම අඛණ්ඩව හිටපු පිරිසකුත් ඉන්නනේ. ඒ මට්ටමට කවදාකවත් එන්න බෑ. හරි. ඒත් එක බලනකොට අපි 101ක්වත් කරලා නැහැ. නමුත් අඳුම තරමේ එතෙන්ට සම්බන්ධ වෙලා තවත් එක ඔලු ගෙඩියක් හරි වැඩි කරන්න පුළුවන් වුණානේ. නේද? එතෙන්ට සම්බන්ධ වෙලා තවත් එක ඔලු ගෙඩියක් හරි වැඩි කරන්න පුළුවන් වුණානේ. ඒකත් වටිනවානේ. මොකද පිරිස වැඩි වෙන එකෙත් වැදගත්. නැත්නම් ඔය ඔතන දැන් අර පූර්ණ කාලීන සම්බන්ධලා ඉන්න අරගල කරුව විතරක් ඔතන හිටියා කියලා. ඕක ජයග්‍රහණය කරන්න බෑනේ පැහැදිලිවම. ඊයේ දහස් ගණන් ලක්ෂ ගණන් හතර වටෙන් හරි මිනිස්සු මුළු ලංකාවේම හතර වටෙන් මිනිස්සු එකතු වෙන්න ගත්තන විශාල වශයෙන් ආණ්ඩුව කවදාකවත් හිතන්නේ නැතුව ඇති එච්චර පිරිසක් ඒක කියලා. දැන් මම වුණත් ගියේ හරි ට්‍රේන් එකේ අවසාන මොහොතේ යන්න කර නැතුව නැවතුනද වෙලාවට අනුරාධපුරේ ට්‍රේන් එක එහෙ ඒ එතන වෙන මාර්ගලයක් කරලා නේද ට්‍රේන් එක ලැස්ති කරගෙන හරි පළෙන් වගේ අරගලයක් කරලා ට්‍රේන් එක සූදානම් කරගෙන ආවා. ඊටසේ කුරුණෑගලින් අපි නැග්ගේ. ඒ ට්‍රේන් කට කපලා හරි 90% විතර මම හිතන ට්‍රේන් එකේ ගියේ අරගලයටම තමයි. 10%ක් විතර තම තමන්ගේ පෞද්ගලික දේවල් වලට ගියා හිටියා. හරි. නමුත් 90% විතර මම දැක්කේ අපි හතර වටේ ඉන්න හැමෝම කතා කරන්නේ අරගලය ගැන. කියන්නේ හැමෝම ගියා අරගලයට. හරි. ඉතින් මේ පැත්තේ අනුරාධපුරෙන් ওই ට්‍රේන් එක අර පැත්තේ නුවරින් ආවා. ගාල්ලෙන්දුත් මම හිතන ට්‍රේන් දෙකක් තුනක් දැවිලා තියෙනවා. අනුරාධපුරේ පස්සේ තව ට්‍රේන් එකක් කතා කරන කට්ටිය ඇවිල්ලා තිබුණා. ඊට අමතරව වල දකින්නේ නැති මිනිස්සු ආපු විදි මම දැක්කා. එක කන්ටේනර් එකක ඇවිල්ලා තියෙනවා මිනිස්සු. කන්ටේනර් එකක හෝ දෙකක පිරිලා හරි අහුවෙන එකේ ඇවිල්ලා තියෙනවා සමහර මිනිස්සු. මතක තියාගන්න බයිසිකලේ පැදගෙන කුරුණෑගලින් වල දාන්න බයිසිකලේ ගිහපු මිනිස්සු හිටියා. ගොඩක් දුර බැහැර බයිසිකල් වලින් ආපු මිනිස්සු හිටියා මේකට. ඒ වගේ මම දැක්කා දෙක තැනක අවුරුදු 16කද කොහෙද පිරිමි ළමේ දරුවේ පොඩි බබේ 11 වසරේද කොහෙද ඉන්නේ අම්මලාටත් හොරෙන්ද කොහෙද බයිසිකලේ පැදගෙන ගිහිල්ලා අරගලයට. එහෙම මට්ටමකට මේ අරගලය කියන එක මේ නිදහස් සටන කියන එක මං හිතන්නේ හැමෝම තුලට කාවැදිලා තිබ්බ දෙයක්. හරි. ඒකයි අර හැමෝම වගේ මේකට ගියේ. ඒ වගේම දැන් මං ඊයේ පාරට බැස්සේ යන්න කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. යන්නේ මොකේද? කියන්නේ ට්‍රේන් කුරුණෑගලින් ට්‍රේන් එක යනවා කියලා සැලැස්ම තිබුණා. ගෙදර ඉඳලා බයිසිකලේ පැදගෙන ගියේ ටවුන් එකට. වෙන යන්න ක්‍රමයක් නැහැ වල දන්නවා. තෙල් ගහගෙන බැරිනවා කියලා මං කලින්ම කිව්වා. ඊට පස්සේ ටවුන් එකේ හිටියා. යන්න දෙයක් නැහැ, බස් එකක්වත් නැහැ. ඊට පස්සේ අහම්බෙන් වගේ ඉස්සරහට ඇවිල්ලා නතර කළා ඩිමෝ බට්ටේ. කුරුණෑල යනවා කියලා කිව්වා. ඊට පස්සේ එන යමු කියලා අපි එතන තව ටවුන් එකේ 4-5 දිනකුත් හිටියා. මං දන්නේ එයාලා කොහෙ කොහෙ යන අයද කියලා. ඒ එතන අනිත් ටවුන් එකේ හිටපයින මම එතන අරගලයට ගියපයින මේ තමන්ගේ පෞද්ගලික දේවල් වලට ගියපයි. අපි බැස් නැග්ගා. නැගලා ඊට පස්සේ බලනකොට ලොරිය ඇතුලේ තව කීප දෙනෙකුත් හිටියා. එයාලා වෙල් මේ ලොරිය කතා කරගෙන යන්නේ ඒක මේ කුරුණෑලට යන්න විතරයි. එතකොට අරගලයට යන්න ඒක ලස්සනම සිද්ධිය තමයි. මට ඊ හම්මුණා මේ
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් එළොරියගේ. හරි, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලොරියගේ. හරි, කොහෙද යන්නේ? අරගලයට යන්න. හරි, යන්න එකක් නෑ. ඊට පස්සේ ගමේ තිබ්බ මේ ඩිම බට් එක කතා කරගෙන, එයාලත් වෙන කොහේ හරි ගමනක් යන ගම මං හිතන්නේ, නමුත් ඒක කතා කරගෙන පස්සේ ආවේ. ඉතින් අපි ගියා, ඊට පස්සේ අපි ස්ටේෂන් එක ගාවටම ගිහිල්ලා දැම්මා. අපි වෙනම එකට සල්ලි ගිහුවා, ඒක වෙනම දෙයක්. නමුත් මන්ටක තියාගන්න, එතන මේ අරගලයේ තුල අපේ සමාජයේ තුල පහළම මට්ටමේ මිනිස්සුන්ගේ ඉඳලා ඉහළම මට්ටමේ මිනිස්සු, ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු, නීතිඥවරු, හරි විශ්වවිද්‍යාල ආචාර්යවරු, එතනින් පල්හැට එනකොට තව නේද ගුරුවරු, වෙන වෙන ගොඩාක් අය, සහ ගොවියෝ, හරි කුලී වැඩ කරන මිනිස්සු, සහ තවමත් ඉගෙන ගන්න ළමයි. එකක් මතක තියන්න, සමහර ඒලෙවල් කරන අය, කැම්පස් එකේ නැ කොහොමත් වෙනවා, වෙන කෝසස් කරන අය, සහ සමහර වං කියපු ඕලෙවල් කරන ළමයි පවා ඇවිල්ලා තිබේ. ඒ අතර දෙමව්පියොත් එක පොඩි බබාල පවා ඇවිල්ලා හිටියා. ඒක හරි සුන්දරයි ඒ දර්ශනය. ඉතින් ඒක එතෙන්ට ගිහිල්ලා දකින්නම ඕන, ඒක කොච්චර වෙනස් අත්දැකීමක්ද කියන එක. ඉතින් මං හිතනවා අපිට ආය මගේ ජීවිතය තුළ මට මං හිතන්නේ ආය වැනි අවස්ථාවක් අපිට ලබා ගන්න අත්දැකීමක් ලැබෙයි කියලා. මොකද මෙතනින් පස්සේ බොහෝ දුරට අපේ රටේ දේශපාලනය වෙනස් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ පැවති දේශ මේ මේ දක්වා පැවති මේ දේශපාලන තත්ත්වය උඩු යටිකුරු වෙලා මෙතනින් එහාට සුබ ගමනක් ඇති වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද මිනිස්සු පෙන්නවා බලය තියෙන්නේ මිනිස්සු ගාව. ඒක මිනිස්සු පෙන්නවා. හරි, අපිට මෙච්චර කාලයක් ඕක පෙන්න ගන්න බැරුව හිටියානේ. හරි, හරි හරි දෛවෝ, මොකද ඒ කියන්නේ දෛවෝපගත සිද්ධි මේවා. මෛනමය මහින්ද පෙන්නෝ කොහොම හරි. මහින්ද ගියානේ මෛනමය. එතකොට ජූනි 9 ගෝඨාභය නෙමෙයි, කවුද බැසිල් අයින් වුණා. ජූලි 9 ටාගට් එක උනේ කොහොම හරි ගෝඨාභය පන්නනවා කියන එක. ඒතර 190ක් සාර්ථකයි. හරි, නමුත් ඔහු අයින් වෙනවා කියලා කියලා තියෙන 13 වෙනිදා. හරි, 13 අයින් වුණත් ඒක 9 වෙනිදා අරගලය නිසා තමයි ඒකට අයින් වුණේ. ඒතර මේ 9 කියන එක විශේෂ ඉලක්කමක් වෙනවා අපේ රටට. මේ තිබ්බ මේ පහුගිය අවස්ථානු සහායක රාජපක්ෂවරුන්ට අපේ 9 නපුරුයි කියලා කියන්නේ. එතන 9 නපුරු වෙලා තියෙනවා රාජපක්ෂවරුන්ට. 69 ලක්ෂයක් එතනත් 9 තියෙනවා. ඡන්ද 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය. 9 9 9 හරිද? එතන මේ 9 9 9 නපුරු වෙලා තියෙනවා කාටද? රාජපක්ෂවරුන්ට. ඉතින් මෙතනින් අපේ රට වෙනස් වුණොත් මතක තියාගන්න, ඔයාලට තමයි එකේ වාසිය තියෙන්නේ. ඔයාලට ලස්සන අනාගතයක් අපි විඳ දුක් ඔයාලට විඳින්නේ. අපි ටිකක් ඔයාලට චුට්ටක් විතර විඳා, නමුත් අපි ටිකක් වැඩිපුර විඳා. හරි, ඔයාලට වඩා සමහර විට අපි පෙට්‍රල් පෝලිම් වල අපිට වඩා දුක් විඳපය. දැන් අපිට තාම දරුවෝ නැහැ. ඒතර අපිට යම් ප්‍රමාණයකට මේක දැනෙන ප්‍රමාණය අඩුයි. අබාලා ඉන්න දබු දරුවෝ 3 දෙනෙක් විතර ඉන්නවා. 3 දෙනා ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ. උන්ට ඉගෙන ගන්න ඉස්කෝලේ ටික වහලා, පන්ති යවන්න සල්ලි නැහැ, කන්න දෙන්න විදියක් නැති. ඒක දරුණුවටම දැනුණු කණ්ඩායමකුත් හිටියා. ඊට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් අපිට දැනුනේ. අපි තාම එච්චර ලොකු වගකීම් ගොඩක් තියෙන පුද්ගලයෝ නෙමෙයිනේ. අපි බැඳපු අලුතනේ තාම. නමුත් මටත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද දැන් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න. ඉතින් හරි බයක් වෙනවා. හොස්පිටල් වල බෙහෙත් නැහැ කියනවා, පොඩි උන්ට උන බෙහෙත් නැහැ කියනවා. හදිසියේ එයාට අසනීපයක් වුණොත් එයාව හොස්පිටල් එකට අරගෙන යන මට කාර් එකේ තෙල් ටිකක් නේ. ඉතින් පෞද්ගලිකව මටත් ප්‍රශ්න ගොඩක් තිබුණා. හරි, ඒ වගේම සමස්තයක් විදියට අපේ රට මේකෙන් ගොඩ දා ගන්න ඕන කියන හැඟීමක් මට තිබුණා. ඒක නිසා මම මේකට මුල් අවස්ථාවේ වල දන්නවනේ, මුලින්දලම වචනයකින් හරි මම මේකට අනුග්‍රහය දක්වපු එක තමයි කළේ. ඒක නිසා මම අද සතුටු වෙනවා අපි මේ ලැබපු ජයග්‍රහණයක් එක්ක. ඉතින් මේක අපිට හරි මාර්ගයක අරගෙන යන්න පුළුවන් වුණොත් අපේ රටත් යුරෝපීය රටවල් වල මට්ටමට තව ටික කාලයක් අවුරුදු 5ක් 10ක් ඇතුළත අපිට කොහොම හරි අරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒකේ මම හිතන්නේ අර හොඳම, ඒ කියන්නේ ඒකේ ඉහළම ප්‍රතිලාභ ලබන්න පුළුවන් දරු පිරිස ඔයාලා වෙයි. ඔයාලට ඒ ට්‍රීට්මන්ට් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නේද උපාධියක් අරගෙන හොඳ රැකියාවක් කරලා
අර නේද තමන්ගේ සමාජයට පළවෙනි පඩියෙන් දෙවෙනි පඩියෙන් වාහනයක් ගන්න මට්ටමට අපේ මේ රට අපිට හදාගන්න පුළුවන් වෙයි මේ ලැබපු ජයග්‍රහණයෙන් අපි හරි මාවතර මේක ඉක්මනටම අරගෙන ගියොත් හැබැයි අහපෝ අපේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා මතකේ තියාගන්න මේක ඔයාලට කියලා වැඩ නැහැ නමුත් ඔයාලත් උත්සාහ කරන්න වචනකින් හරි මේවට දායක වෙන්න ඕන ඒක හැඟීමක් විදියට ඔළුවේ තියාගන්න පුතේ හැඟීමක් තියාගන්න අපි වචනකින් හරි අපිට කරන්න පුළුවන් දේ කරන්න ඕන හරි දැන් අපිට වගකීමක් තියෙනවා මේ අපේ රටේ තාම ඉන්නවා හරි තාම ඉන්නවා අපිට අර හදන්න බැරි මේ මේ දේශපාලනය කෙනෙක් අර ලේවලට වද්දාගෙන කාවද්දාගෙන ඉන්න මහා මෝඩ මිනිස්සු ටිකක් ඉන්නවා ඒ කියන්නේ සමහරවිට බෝතලේට අරක්කු බෝතලේට ඡන්දේ දෙන මිනිස්සු ඉන්නවා හරි බක් පැකට් එකකට ඡන්දේ දෙන මිනිස්සු ඉන්නවා හරි ඊට පස්සේ සිමෙන්ති කොට්ටේකට ඡන්දේ දෙන උන් ඉන්නවා තාමත් එහෙම නැත්නම් රැකියාවක් බලාපොරොත්තුෙන් ඡන්දේ දෙන මිනිස්සු ඉන්නවා හරි ඔන්න ඔය පිරිස අපි කොහොම හරි හදා ගන්න ඕන හරි ඔන්න ඔය පිරිස හිටියොත් අපිට අහපව මේ ජයග්‍රහණය ජයග්‍රහණයක්ම වෙන්නේ නැති වෙන්න පුළුවන් අහපව මේක කන පිට හැරලා යන්න පුළුවන් ආපව ඔය මිනිස්සුම අහපව මොන හරි ඡන්දේ කල් මොකද ඔය මිනිස්සු ගාව මොන තරම් සල්ලි තියෙනවද අපෙන් හූරගෙන කාපු අපෙන් හොරකම් කරපු මිලියන බිලියන ගණන් ඔය මිනිස්සු ගාව තියෙනවා එතකොට ඒවා මිනිස්සුන්ට වියදම් ඡන්දයක් කියලා වියදම් කරන්න බැරි කමක් නැහැ අපි තේරුම් ගන්න ඕන හරි මේ ඡන්දකදී ඡන්දයක් ඉතුළු අපිට සිමෙන්ති කොට්ටයක් දෙනම එකාට නෙමෙයි අපි ඡන්දෙ දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති සහ දේශපාලන ජීවිතය තුළ ඔවුන් පසුගිය කාලය තුළ හැසිරුණේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඒකට කදිම උදාහරණේ අරගල භූමියේදී වල දකින්න නැති රාජිත සේනාරත්නට මොකද වුනේ හරි වල දක්කනේ රාජිත සේනාරත්නට මිනිස්සු සැලකුවා මොකද රාජිතල වගේ කියන්නේ හොඳ මිනිස්සු නෙමෙයි හරි නැව් තියෙන මිනිස්සු නැව් මිලදී ගන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් තියෙනවා කියලා කියන හිතා ගන්න කොච්චර හොරකම් කරලා ඇද්ද කියලා ලංකාවේ මිනිස්සු නැවක් ගන්න නැවක් නෙවෙයි නැව් දෙක තුනක් තියෙනවා මේතර මිනිස්සු. ඒතර මේ අරගලයේ අවසාන මොහොතේ ලකුණු දාගන්න එනවා. මං හිතන හොඳට සැලකුවා නේද වතුර ගැහුවා හොඳ ඩෑෂ් ෂොට් එකකුත් මං දැක්ක කවුරු හරි දෙනවා උඩ පැනලා මට අපිට ඒවා සැබෑවට දකින්න බැරි නෑ ඒවා ගොඩක් ඒවා අපි දැක්කෙත් වීඩියෝ දර්ශන වලින් හරි නමුත් අන්න ඒක තමයි අපි කරන්න ඕනේ. දැන් අනාගතයේ දවසක ওই හොරා හොරා කාපු ඔය දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු ගමට ඒවි සමහර ඡන්දෙ ඉල්ලගෙන එදාට දෙන්න ඕනේ අන්නර වගේ ඩෑෂ් ෂොට් එකක්. එහෙම නැත්නම් හොඳ එල්ලේ පාරක් දෙන්න දැම්ම බැට් එකක් ලෑස්ති කරලා පියානින්න. හරි නේද? දැම්ම හොඳ බැට් එකක් මොකක්ද අර උණ බටවලින් හොඳ බැට් එකක් ලෑස්ති කරලා පියානින්න හොඳ එල්ලේ පාරක් දෙන්න. කකුල් කැඩෙන්න. ආවද තොපි ආයේ ඡන්දෙ ඉල්ලගෙන කියලා. ඒක නිසා තව මම හිතන ඔයාලට තව අවුරුදු දෙක තුනකින් ඡන්දේ හිමි වෙයි හරි එදාට හරිම බුද්ධියෙන් ඡන්දේ පාවිච්චි කරන්න මොකද මේ ලබන ජයග්‍රහණය අහපව් කන පිට හැරුණොත් ආය අපිට ජීවිත පරිත්‍යාග කරලා විශාල කැපකිරීමක් කරලා නැවත ඒවා හදන්න වෙන්නේ. එතකොට අහපව් මතකේ තියාගන්න ඒකට එතකොට ඔයාලට තමයි අහපව් එළියට බහින්න වෙන්නේ. මොකද ඒ කාලය තුල ඔයාලා තමයි මේ සමාජය තුල ඉන්න තරුණ පිරිස. ඒතර ඔයාලගේ කාලය නාස්ති කරන්න වෙනවා මේ වගේ දේවල් වලට. ඒක නිසා මන්තික තියාගන්න මෙතනින් අපි යම් ජයග්‍රහණයක් දැන් ලබයි. හරි ඒ ජයග්‍රහණය අපි අඛණ්ඩව හරි පාරේ අරගෙන යන්න ඕන. ඒකට මිනිස්සුන්ගේ ඡන්දය හරි තැනට ප්‍රකාශ කරන එක ඊළඟට වෙන්න ඕන. ඉතින් මෙන්න මේක අපි කොහොම හරි ඊට පස්සේ තම තමන්ට පුළුවන් විදියට අපිට ගෙදරින් පටන් ගන්න පුළුවන්නේ. අපිට ගෙදරින් පටන් ගන්න පුළුවන්. අපි ගෙදරින් හදමු. හරි. අපිට හැමෝම පුළුවන් තරම් මේ මම නම් කියන්නේ ඔය පහුගිය ප්‍රධාන පක්ෂ දෙකට කිසිම විදිහකින් ඡන්ද දෙන්න එපා මින් ඉදිරියට. මට ඒක තමයි කියන්නේ. ප්‍රධාන පක්ෂ දෙකට කොහෙත්ම ඡන්ද දෙන්න එපා. මොකද ඔවුන් දෙගොල්ලම පහුගිය වසර 20 sorry 74ක කාලයක් තුළ මේකේ මාරුවේ මාරුවට හොරා කාපු එක තමයි කළේ. හරි. වාලා දැක්කොත් වාලට ඇස් වලට කඳුළු උනායි ඔය කියන ජනාධිපති මන්දිරය තුල තියෙන සැප අපි ගියා අපි ඇස් දෙකෙන් දැක්කා හරි ඒ මිනිස්සු මොන තරම් සැපක් විඳිනවද හැබැයි කමක් නැහැ සැප විඳන්නට කමක් නැහැ හරි ඒකෙන් අඩුම තරමේ තුනෙන් පංගුවක් හතරෙන් පංගුවක් 10න් එකක්වත් මිනිස්සුන්ටත් ලැබෙන්න සලස්සන්න ඕනේ මම කියයි මම හිතන්නේ ඒකෙන් 10න් එකක්වත් මිනිස්සුන්ට නැහැ හරි ඒ මිනිස්සු විඳින සැප වල දකින්න ඇති වීඩියෝ දර්ශන නේද? මේ ෆෝල් වල නාම්පුව දකින්න ඇති මේ මිනිස්සුන්ගේ ගෙවල් කොහොමද තියෙන්නේ?
හරි ඔය එක මන්දිර විතන ඔය වගේ නේද රට වටේ ඔය වගේව තියෙනවා ඒ මිනිස්සු වෙනුවෙන් නඩත්තු වෙනවා වාහන තිබ්බ ගොඩ මල දැක්ක නැත් වේ ඇති සමාජයේ විද දර්ශන දැක්කත් දන්නේ හරි ජනාධිපති මන්දිරයේ විතරක් මං හිතන්නේ අධිසුපෝක භෝගී වාහන එතන දැනට 10ක් විතර නඩත්තු මේ නවත්තලා තිබුණා සමහර ඒවා පාවිච්චි කරන්නේ නැහැ වගේ කියන්නේ සමහරට අර කලින් ජනාධිපතිවරු පාවිච්චි කරපු වාහන වෙන්නේ තියව හැමම නතර කරලා ඔහේ තියෙනවා තමයි කියන්නේ ඔය කියන විදිහට එතන භාවිත කරන වෙනත් අධිසුපෝක භෝගී වාහන තව 8ක් 10ක් ඔතනින් ඔය ජනාධිපති කොහේ හරි පැනලා යන මොහොතේ අරන් යන්නත් ඇති හරි ඒ වගේ ඉතාමත් නේද අපි කියන්නේ හෙන්නම පට්ටම ලක්සරි ලයිෆ් එකක් තමයි මේ මිනිස්සු ගත කරන්නේ අපේ ගමේ ඉන්න මිනිස්සු මාරම දුකක් විඳිනකොට හරි ජීවිත ජීවත් වෙන්න බැරි මට්ටමට වැටිලා ඉන්නකොට මේ මිනිස්සු හෙන්නට සැප විඳිනවා. ඉතින් මං හිතන්නේ දහස් ලක්ෂ ගණන් මිනිස්සු ඒක තමන්ගේ ඇස් වලින්ම දැක්කා. මම නම් කියන්නේ පුළුවන් නම් දැන් උනත් කමන්නේ තාම ඒ තැන් තියෙන්නේ අරගල කරුවන් යටතේ. හරි ඒවා අත්පත් කරගෙන තියෙන්නේ පුළුවන් නම් දැන් හරි කමක් නැහැ අම්මලත් එක්ක එකතු වෙලා තෙල් ටිකක් හොයාගෙන ගිහිල්ලා පුළුවන් නම් බලන්න ජනාධිපති මන්දිරයට ගියන්න මොකද අපිට ඕවා බලන්න හම්බ වෙන්නේ කවදාකවත් හරි දැන් ට්‍රිප් එකක් විදිහට හරි කමක් නැහැ ගිහිල්ලා බලන්න හරි ඔයාලගේ ওই ගමේ ඉන්න වැඩිහිටියෝ ටිකකුත් අරන් ගිහිල්ලා පෙන්නන ඔය ආච්චිලා එහෙම ඉන්නවනේ ඈ පපුවේ කොටාගෙන ඉන්නවනේ සීයලා එහෙම නේද මහින්ද මහත් එහෙම කොටාගෙන ඉන්නවනේ ආ අනේ මහින්ද කියන නේද එතකොට ගිහිල්ලා පුළුවන් නම් ওই මිනිස්සුන්ට පෙන්නන්න හරි ලෑස්ති කරන්න මොහොතේ ඒ මිනිස්සු කොච්චර සැප විඳිනවද හරි තමයි ආච්චිලව දන්නේ නැහැ නේ සීයලව දන්නේ නැහැ තමයි අපිත් එච්චර හිතුවේ නැහැ මේ මිනිස්සු මෙච්චරම සැප විඳිනවද කියලා අපි හිතුවට අපිට ඒ ගැන නේද සැබෑ චිත්‍රයක් ඔළුවේ තිබුණේ නැහැ මෙහෙම විඳිනවා ඇති කියලා නමුත් අපි ඇත්තටම දැක්කා ඒ මිනිස්සු කොච්චර සැපට ජීවත් වෙනවද ওই මන්දිර ඇතුලේ ඉඳගෙන හරි අපේ මිනිස්සු අවුවේ නේද පෝලිං වල දුක් විඳිනකොට සැප විඳිනවා හරි මතක තියාගන්න මට ලොකු වගකීමක් තියෙනවා ඔයාලට ඔයාලට ලොකු වගකීමක් තියෙනවා හරි ඊළඟ පරම්පරාව ඔයාලා ඊළඟ ඡන්ද බලය හිමි වෙන පරම්පරාව ඔයාලා මේ ලැබපු ජයග්‍රහණය කොහොම හරි වෙනස් නොවන පැනට තියාගන්න ඔයාලට සමාජ වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ එකම තමන් එකිනෙකට පුළුවන් තව එක මිනිස්සෙක්ගේ හරි මතය වෙනස් කරන්න වෙනස් කළා හැමෝම හරි පාරට අරගන්න දැන්ට සමස්තයක් විදියට 60 70 කොහොමත් මේක තේරුම් අරගෙන තියෙන්නේ නමුත් තාමත් තියෙනවා අර සුළු පිරිසක් මේ මේ අර සාම්ප්‍රදායික දේශපාලන නැත්තම් පවුලෙන් ආපු දේශපාලන එහෙම නැත්තම් මම නම් මොනවා වුණත් රනිල්ට මම මොනවා වුණත් සජිත්ට අපි මොකම මොනවා වුණත් බුලත් කොලේට හරි පොහොට්ටුවට හරි මොනවා හරි අන්න එහෙම ඉන්න මතේ ඉන්න මිනිස්සු ඉන්නවා හරි අන්න මේ මිනිස්සු අපි කොහොම හරි දැන් වෙනස් කරන්න පටන් ගන්න ඕන ටික ටික ඒකත් අරගලයක් මතක තියාගන්න ඊළඟට තියෙන අරගලය ඕක තමයි හරි ඊට පස්සේ මතක තියාගන්න මේ ලැබපු ජයග්‍රහණය තියාගන්නවා කියන එකත් ලොකු අභියෝගයක් හරි දැන් සාමාන්‍යයෙන් මම නිකන් මගේ පැත්තෙන් මම කතා කළොත් නිකමට මෙහෙම කියන්නම් දැන් පන්තියට ළමයි ටිකක් කොහොම හරි ගෙන්න ගන්න එක ටිකක් හරි ලේසි හැබැයි ඒ ළමයි ටික පන්තිය තුල රඳවා ගන්නවා කියන එක ඊට වඩා ගොඩක් අමාරුයි ඒ කියන්නේ අපි තමයි ඔන්න අපි මොනවා හරි ප්‍රොමෝෂන් එකක් කරලා ඔන්න දැන් අපි 2024 පන්තිය කියලා 2024 පන්තිය මොනවා හරි ප්‍රොමෝෂන් එකක් කරලා ළමයි 20ක් වාඩි කරවා ගන්නවා පන්තිය ළමයි 20ක් ඉන්නවා දැන් මේ ළමයි 20 පන්තියෙන් ගිලිහින් නැතුව රඳවා ගන්නවා කියන එක තමයි ඊට පස්සේ තියෙන ලොකුම අභියෝගය ඒක ඒක ඔයාලට තේරු නැතුණාට අපි අපි අපේ හිතේ තියෙනවා ඒ අභියෝගය අපිට දැනෙනවා කොහොමද මේ හැමෝටම තේරෙන්න උගන්වන්නේ මේ හැමෝම කොහොමද අපි පන්තිය තුල රඳවා ගන්න කියන අභියෝගය අපිට තියෙනවා පැහැදිලිව හරි මම මේ ඔයාලට තේරෙන්න මගේ පැත්තෙන් මම උදාහරණයක් අරන් කියන්නේ එතකොට අපි මේ ජයග්‍රහණය ගත්තා ඊට වඩා අභියෝගය අපි මේ ජයග්‍රහණය තියාගන්නේ කොහොමද මේක ගිලිහෙන්න නොදී පවත්වා ගන්න කොහොමද කියන එක. ඒක විශේෂයෙන් අපේ ජනතාවගේ ඡන්දයත් එක්කනේ තියෙන්නේ. දැන් පැහැදිලිවම තව ටික කාලෙකින් ඡන්දයක් තියන්න වෙනවා. ඒතර අපව ඡන්දෙදී මේක කන පිට පෙරලුණොත් වැඩක් නැහැ. ඒතකොට අරගලෙන් ගත්ත කිසිම දෙයක් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ අරගලය තමයි ලොකුම අරගලය තමයි අපි හරිතැනට දැන් ඡන්ද ටික හදන්න ඕන. හරිතැනට ඡන්ද ටික හදන්න ඕන. මං හිතනවා ඔයාලට ඒක කරන්න පුළුවන්. හරි? ඔයාලට ඒක කරන්න පුළුවන්.
ඔයාලට ඒක ඔයාලගේ පවුලෙන් පටන් ගන්න පුළුවන්. ඔයාලගේ පවුලට සම්බන්ධතාව ඔයාලගේ ඥාතීන්ෙන් ඔයාලට ඒ තැන් වලින් පටන් ගන්න පුළුවන්. ඔයාල එක්කෙනෙකුට පුළුවන් සමහර විට අර වැරදි මතයක ඉන්න අය ඉන්නවා නම් ඒ වගේ 10ක් 15ක් හරි හදන්න මේක වැලක් විදිහට අරන් යන්න. ඔයා එක්කෙනෙක්ගේ ඔළුව හදන්න, එයාට කියන තව එක්කෙනෙක්ගේ මතය වෙනස් කරන්න. වැරදි මතවල ඉන්න එයාට කියන තව එක්කෙනෙක් හරි අපි මේ වැරදි මතේ මුදව ගන්න. උතර මේක පුතේ දම් වැලක් විදිහට පුරුකෙන් පුරුක ගියොත් අපිට මේ සියලු දෙනාම එක තැනකට එක මතයකට හරි තැනකට මම කියන හරි තැනකට වැරදි තැනකට මේ හරි තැනකට අපිට අරගන්න පුළුවන්. එහෙම හරි තැනකට අරන් ආවොත් ඉස්සරහට අපිටත් කතා කරන්න පුළුවන් වේ සමහර විට අපේ රට ඔන්න අර හැමදාම කියපු දියුණු වෙමින් පවතින රටක් කියන එකෙන් අපි මිදේ. ඔන්න ශ්‍රී ලංකාව තව අවුරුදු 5කින් 10කින් දියුණු රටක් කියන ගණයට අපි වැටේ. අර අපි හැමදාම කියන අපි සතුටු දර්ශකයේ 120 ගණන් වල ඉන්නේ අඩුම තරමේ අපිට ඕකට 50න් මෙහාටවත් එන්න හැකියාව ලැබේවි. ලෝකයේ අධ්‍යාපන ක්‍රමයේ පහළම අධ්‍යාපන ක්‍රමයක් අපේ රටවල් වල තියෙන. අපිට පුළුවන් මේ අපේ රටේ අධ්‍යාපන මේ උසස් අධ්‍යාපන මට්ටමකට ඉහළ ලෝකයේ පිළිගත් අධ්‍යාපන මට්ටමකට අපේ රට අරගෙන එන්න. හරි. ඒකට ඔයාලට දැන් වගකීමක් වෙනවා. ඔයාලට සමාජයට ඔයාලගේ මේ මේ වයස් සීමාව තුළ ඔය අරගලයට එන්න ඉඩ නැහැ. ඒකට තාම ඔයාලා සුදුසු නොවෙන්න පුළුවන්. නමුත් දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ වචනය පාවිච්චි කරලා යමක් ඔයාලට මේ රට වෙනුවෙන් දැන් ඔන්න කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මතක තියාගන්න රට වෙනුවෙන් සහ ඒක අවසානයේ ප්‍රතිලාභේ අපිට පෞද්ගලිකවත් ලැබෙනවා නේද? මේ රට දියුණු අපිට මේක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ මේ මොකද ලෝකේ අපි කොච්චර කිව්වත් අපි රටවල් වෙන රටවල් වලට ගිහිලා ජීවත් වෙනකොට මතක තියාගන්න මේ තරම් සුන්දර රටක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. වෙන බිල්ඩින් ගහලා ලස්සන කරලා ලයිට් දාලා ලස්සන කරලා කෘත්‍රිම ලස්සනක් ඇති කරපු රටවල් තියෙන පුළුවන්. නමුත් ස්වභාව ධර්මය අසින් අති මෙච්චරම ලස්සන රටක් මතක තියාගන්න ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒක නිසා මේකෙම ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන මේක නොදා යන්න. හරි, එහෙම නැත්නම් නේද මට වුණත් මේකෙන් ලේසියෙන් යන්න බැරි කමක් නැහැ. හරි, ලේසියෙන් යන්න පුළුවන්. හරි, වාහනේ විකුණා, සල්ලි ටික ගත්තා, ඉස්ස හැදුවා, සල්ලි දාලා හරි මේ සල්ලි විදන් කරලා හරි යන්න පුළුවන්. හැබැයි ඒ කොච්චර වුණත් අපේ රටේ තරම් සුන්දර රට මම දන්න තරමේ ලෝකේ වෙන කොහෙවත්. හරි, ඉතින් මේ අද දවසේ මම ඔය කතාව කිව්වට තරහ වෙන්නේ නැති වෙයි. මොකද මේක කිවි යුතු කතාවක්. මේක කාලෝචිත කතාවක්. ඔයාලත් මේව දැන් නේද චුට්ටක් තේරුම් ගන්න ඕන වයසනේ ඉන්නේ. හරි. එහෙනම් ඒක ඇත්තේ මම එතනින් අතර කරනවා. අපි යමු නැවත පාඩමට. එතකොට අපි පාර්ශ්විකානු ගැන ලිව්වේ නැහැ නේද? රයිට්. මෙහෙම ලියා ගන්න යටින් පුතේ. යටින් ලියමු අපි පාර්ශ්විකානු ගැන. මෙහෙම ලියමු. මේවා 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 බෑවුමට ලම්බකව බෑවුමට ලම්බකව බෑවුමට ලම්බකව බෑවුමට ලම්බකව සමෝච්ච රේඛා දිගේ සමෝච්ච රේඛා දිගේ බෑවුමට ලම්බකව සමෝච්ච රේඛා දිගේ සකස් කරනු ලැබේ. සකස් කරනු ලැබේ. සකස් කරනු ලැබේ. සකස් කරනු ලැබේ. පාර්ශ්වික කාණු එකටම ලියමු. පාර්ශ්වික කාණු ප්‍රධාන වර්ග තුනක් ඇත. පාර්ශ්වික කාණු ප්‍රධාන වර්ග තුනක් ඇත. ප්‍රධාන වර්ග තුනක් ඇත. හරි. දැන් අපි ලියමු පුතේ වර්ග තුන. ලියන්න එක සමෝච්ච කාණු. එක සමෝච්ච කාණු. සමෝච්ච කාණු.
දෙක සමෝච්ච කුට්ටි කානු. සමෝච්ච එතන මම ලියන්නේ ඔන්න සමෝච්ච කුට්ටි කානු. සමෝච්ච කුට්ටි කානු. තුන රොන් මඩ වලවල් සහිත රොන් මඩ. තුන්වෙනි එක පුතේ රොන් මඩ වලවල් රොන් මඩ වලවල් සහිත සමෝච්ච කුට්ටි කානු. රොන් මඩ වලවල් සහිත සමෝච්ච කුට්ටි කානු. right එතකොට මේක මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් මේකේ මූලික අවස්ථාව තමයි සමොච්ච කානු. ඒක තමයි බේසික් එක. අද සමහර ඒවා වගේ තියෙනවා නේද? ඔය බේසික් කියයි, ප්‍රෝ කියයි, අල්ට්‍රා ප්‍රෝ හරි මෙහෙම එක එක ඒවා තියෙනවා නේ. මම ඔය මොන හරි අපි හිතමුකෝ මොන හරි වර්ෂන් තියෙනවානේ. ඔයාලා දන්නවා මට වඩා මේවානේ. ඒ වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මූලික අවස්ථාව සමොච්ච කානු. ඒකට වඩා චුට්ටක් උසස් අවස්ථාවක් තමයි සමෝච්ච කුට්ටි කානු. ඊට වඩා උසස් අවස්ථාවක් තමයි රොන් මඩ වලවල් සහිත සමෝච්ච කුට්ටි කානු කිය. ඉතින් මේකට මම තව උදාහරණයක් ගන්නවා ළමයි මේක චුට්ටක් පැහැදිලි කරන්න. මේ පොඩි සාරියක කතන්දරයක් අරගෙන මේක පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද ගන්න සාරියක්? දැන් සාමාන්‍යයෙන් අපි ඔය නිකන් අපි හිතමු ඔයාලගේ ඉස්කෝලේට ඉන්න ටීචර් කෙනෙක් ගැන හිතන්න. හරි ඉස්කෝලේ දෙන ටීචර් කෙනෙක් හිටන්න. එතකොට අන්න හරි හරි එතකොට අල්ට්‍රා ඊට පස්සේ අල්ට්‍රා ප්‍රෝ එහෙම තියෙනවනේ නේ. ඒ වගේ සීන් එක තමයි මෙතන තියෙන්නේ. හරි මම උදාහරණයක් විදිහට කියයි. දැන් ඉස්කෝලේ දෙන ටීචර් සාමාන්‍ය ඉස්කෝලේට අඳින්නේ නෝමල් සාරියක් නේ. ඒක ආය අමුතුවෙන් අර මොනවා හරි අර පබළු අල්ලලා මොනවද සීක්වන්ස් ද මොනවද ඒවට කියන අර දිලිසිනේවා තියෙන්නේ නේ. එහෙම අල්ලලා ටීචර් දිරිසි දිරිසි සාමාන්‍යයෙන් එන්නේ නැහැ නේ. ඉස්කෝලේට එන්නේ නැහැ නෝමල් සාමාන්‍ය සාරියක් ඇඳගෙන එන්නේ. අන්න ඒ වගේ අවස්ථේ ඒ සාරිය වගේ අවස්ථාවක් තමයි මේ සමොච්ච කානු කියලා කියන්නේ. සමොච්ච කානු. ඉතින් අපි හිතමු දැන් ඔය ටීචර් ඔයගේ ඒ ටීචර්ගේ යාළුවෙක් ඉස්කෝලේම තව තරුණ ටීචර් කෙනෙක් ඉන්නවා. ඒ ටීචර් මැරි කරනවා වුණා. එතකොට එයාගේ වෙඩින් එකට යනවා. එතකොට දැන් අර සාමාන්‍ය ඉස්කෝලේට ඇඳගෙන ඉන්න සාරිය නෙමෙයි ඇඳගෙන යන්නේ බොහෝ දුරට. ඒ වගේ සාමාන්‍ය සාරියක් හරි අරගෙන යා මොකද කරන්නේ? ඒකට ඔන්න ටිකක් පබළු හරි අර මොන හරි දිලිසෙන ටිකක් අල්ල ගන්නවා. සීක්වන්ස් හරි මොන හරි ටිකක් අල්ලනවා නේද? අන්න ඒ වගේ අවස්ථාවක් තමයි සමෝච්ච කුට්ටි කානු කියලා කියන්නේ. අර ඉස්කෝලේට අඳින සාමාන්‍ය විදිය සාරියට වඩා ටිකක් නේද හැඩ ගන්නවලා ලස්සන කරලා දිලිසෙන විදියට හදලා තියෙන පොඩ්ඩක් කැපී පෙනෙන ගතිය වැඩි කරලා. හැබැයි මතක තියාගන්න මේ ටීචර් ඇඳගෙන යන සාරිය ටීචර්ගේ වෙඩින් එක නෙමෙයි දැන් ටීචර්ගේ වෙන යාළුවෙගේ වෙඩින් එකකනේ යන්නේ. ඒ සාරිය දැන් අර මනමාලිගේ සාරිය තරම් නම් දෙලිසෙන්නේ නැහැ නේ. එහෙම වුණොත් දෙන්න පැටලේ යා මනමාලි පැත්තක ඉන්නවා ටීචර් මනමාලි කියලා හිතයි මිනිස්සු. එහෙම වෙන්නේ නැහැ නේ. මනමාලි තමයි නේද හොඳට පබළු අල්ලලා එකේ වල්ලලා එක මාරටම වර්ක් අවුට් කරලා තියෙන. අපි එහෙම කියනවන්නේ හොඳට වැඩ දාලා තියෙනවා. අන්න එහෙම අවස්ථාව තමයි එතකොට මේ රොන් මඩ වලවල් සහිත සමොච්ච කුට්ටි කානුව කියන්නේ. එහෙනම් අර සාරි අවස්ථාව තුන ඔන්න මතක තියාගන්න. මොකද්ද? සාමාන්‍ය සාරි. ඊට පස්සේ ටීචර් වෙන ටීචර් කෙනෙක්ගේ වෙඩින් එකට අඳින සාරිය. චුට්ටක් ඒක හැඩ ගන්නවලා පොඩි පොඩි වැඩ ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි තුමේ ටීචර්ත් ඔන්න මෙරි කරනවා කියන්නේ. එහෙම නැත්නම් ඒ ටීචර් ගියපු වෙඩින් එකේ මනමාලි ඇඳගෙන ඉන්න සාරිය තියෙන. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මොකද්ද? රොන් වඩ වලවල් සහිත. එකනර එකම සාරිය අපි ඒ වගේ අපි එහෙම හිතන්න පුළුවන් එකම සාරිය නෝමල් බේසික් එක. හරි ඒකට වෙන වචනයක් තියෙනවද? ඔය ඔයාලට ওই තියෙන එකේ කරර ඔය අල්ට්‍රා අල්ට්‍රා ප්‍රෝ ඒ වගේ වට මොනව හරි තව ඇතිනේ ඔය බේසික් කියන එකට වචනයක් ඇතිනේ. හරි අල්ට්‍රා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ආ ඒ වගේ රයිට්. ඒත් ඒ වගේ අර බේසික් මූලිකම අවස්ථාව. ඊටසේ ඒ සාරියටම අපිට අර විදිහට ඔන්න සීක්වන්ස් හරි මොනවා හරි ටිකක් අල්ලලා හදවා ගන්න පුළුවන් චුට්ටක් හැඩ දාලා. ඒකම ඕනනම් අපිට පුළුවන් උද්දටම වැඩ දාලා උද්දට වර්ක් අවුට් කරලා ගන්න. ඒක තමයි තුන්වෙනි අවස්ථාව. පැහැදිලිනේ රයිට්. අන්න එහෙම කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ.
සමෝච්ච කානුව කියන්නේ මේක මූලික අවස්ථාව. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට සමෝච්ච රේඛාවක් දිගේ පුතේ කානුව කපනවා. රයිට්. දැන් බලා ගන්නකෝ. දැන් බලා ගන්නකෝ. ඔන්න තියෙනවා බෑවුම් භූමියක්. මොකද තියෙන්නේ? බෑවුම් භූමියක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ බෑවුම කපනවා මේ විදිහට. බෑවුම කපලා පුතේ කානුව හදනවා. මේ අපි ද්විමානව පේන විදිහට අඳින්නේ. හරි ත්‍රිමානව ගත්තාම මීට වඩා වෙනස් විදිහෙන් පේන්නේ. මේ ද්විමානව පේන විදිය. බෑවුම කැපුවා අපිට පැත්තකින් බලපුවම වගේ පේන විදිහට බෑවුම කැපුවා කානුවක් විදිහට හදලා තියෙනවා. රයිට්. එතකොට මේ කානුව දැන් කපලා අයින් කරන පස් තියෙනවනේ. අනේ පස් ටික අපි මෙන්න මේ පැත්තෙන් මොකද කරන්නේ? ගොඩ ගහනවා. පස් වැටියක් විදිහට ගොඩ ගහලා තියෙනවා. මම මතක තියා. පැහැදිලි නේද? ඒතර සාමාන්‍යයෙන් දරුවනේ අපි කියනවා මේ කානුව සෙන්ටිමීටර 60ක් විතර පළලට, ඒ වගේම සෙන්ටිමීටර 45ක් විතර වගේ ගැඹුරට හදනවා. හරි 60ක් විතර පළලට 45ක් විතර වගේ ගැඹුරට හදන. පැහැදිලි නේද? එතකොට මේ අවස්ථාව මොකද්ද? සාමාන්‍ය සමෝච්ච කානුව. ඊළඟට තුන්වෙනි දෙවෙනි අවස්ථාවට ගියපුවාම දැන් බලාගන්න චුට්ටක් ඔන්න. ඒකෙත් අර විදිහට ඔන්න බෑවුම් භූමිය තියනවා දරුවනේ. අපි මොකද්ද හදන්නේ? කානුවක් කපනවා. ඔන්න කානුව කපලා කානුව හැදුවා. එතකොට මෙන්න මේ කානුව දැන් ඔන්න ත්‍රිමාණව චුට්ටම් මවා ගන්න පුළුවන් වෙන්න ඕන මේ අවස්ථාව. දැන් මවා ගන්න ඔන්න කානුවක් තියෙනවා. අපතේ ඔන්න S2 පියා ගන්න චුට්ටක් S2 පියාන ඔන්න කානුවක් ඔලුවට මවා ගන්න. මම මේක පොඩි රූපයකුත් දෙනවා පෙන්නන්න. ඉස්සෙල්ලා ඔයාලා මවා ගන්න උත්සාහ කරන්න. ඔන්න කානුව තියෙනවා. අපතේ කානුව ඔන්න දිගට තියෙනවා. ඔන්න S2 මවා ගන්න. මෙහෙම ඔන්න පොළවේ කානුවක් තියෙනවා. ඔන්න මාත් එක කානුවේ හැමෝම S2 පියා ගන්න ඕනේ. අපි මේක හිතින් මවමු. ඔන්න S2 පියාගෙන ඉන්න හැමෝම ඔන්න අපි කානුවේ මුලින් පටන් අරගෙන යම් නිශ්චිත ඔහම යම් දුරක් යනකොට මේ කානුවේ එක තැනක තියෙනවා පුතේ. කානුව සම්පූර්ණයෙන් හාරලා නැහැ. තේරෙනවද? ඔන්න මාත් එක කානුවේ මුල ඉඳලා හැමෝම යනවා. ඔන්න කානුවේ දිගේ යනකොට ඔන්න එක තැනක් හම්බ වෙනවා කානුව සම්පූර්ණයෙන් හාරලා නැතුව එතන පස් කුට්ටියක් ඉතුරු කරලා තියෙනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් හාරලා නැහැ, පස් කුට්ටියක් ඉතුරු කරලා තියෙනවා. හැබැයි ඒක අර කානුවේ කෙරවලට යනකන් නැහැ. පොඩි දුරක් ගිහිල්ලා ආයේ සාමාන්‍ය විදිහට කානුව තියෙනවා. මෙහෙම පොඩි පස් කුට්ටියක් මොකද කරලා තියෙන්නේ? එතන ඉතිරි කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි පොතේ මේකට කියන්නේ අපි සමෝච්ච කුට්ටි කානුවක් කියලා. මේකට කියනවා මොකක් කියලාද? අපි සමෝච්ච කුට්ටි කානුවක් අර විදිහට මෙතන පස් ටික අතර දාලා තියෙනවා. ඔන්න එතන මේකෙත් අර අර සාරියමනේ, අර සාරියම නිසා පොතේ මූලික ලක්ෂණ ටික වෙනස් නෑ. හරි, මූලික ලක්ෂණ ටික ඒ ටිකමයි. මොනවද? සාරී දිග පළල වගේ හිදෙන්නේ. දිග පළල වෙනස් වෙන්නේ නෑනේ. එහෙනම් ඔන්න කානුවේ පළල 60යි. උස වෙනස් වෙන්නෙත් නෑ, ගැඹුර වෙනස් වෙන්නෙත් නෑ. ගැඹුරත් කීයද? අර විදිහටම අපි කියන 45යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් වෙනසට තියෙන්නේ මොකද්ද? අර පබලු ටිකක් අල්ලලා සීක්වන්ස් එක. ඒ වගේ කතන්දරයක් තියෙන. මෙතන තියෙන මේකේ පබලු නැහැ. දැන් කානුවේ පබලු වලල්ලන්න යන්න එපා. අටල ගන්න එපා. කානුවේ පබලු වලල්ලලා අහවල් දෙයක් කරන්න වෙයි අපි. මෙතන තියෙන්නේ පොතේ මොකද්ද? යම් නිශ්චිත දුර ගියාට පස්සේ තැනින් තැන කානුවේ මොකද්ද අපි ඉතිරි කරලා තියෙන්නේ? පස් කුට්ටිය බැගින් ඉතිරි කරලා තියෙනවා. ඒ පස් කුට්ටිය අපි සාමාන්‍යයෙන් කියන පොතේ සෙන්ටිමීටර 15ක් 20ක් විතර වගේ උස තියෙනවා. 15ක් 20ක් විතර වගේ උසට ඉතිරි කරනවා. පැහැදිලිද? එදෙන උතර ඔන්න කානුව දිගේ යනවා. එක තැනකදී ඔන්න පොඩි පස් කුට්ටියක් ඉතිරි කරලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කානුව කපලා නැහැ. හරි, යම් ගැඹුරට කපලා තියෙනවා කානුව ගැඹුර යම් ප්‍රමාණයකින්. නමුත් අර සාමාන්‍ය ගැඹුරටම කපලා නැහැ. එතන මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ, දැන් මේක අපි නිකන් මෙහෙම ත්‍රිමාණව නිකන් හිතුවොත් මෙහෙම හිතන්න ඕන. දැන් කානුවක් තියෙනවා මේ විදිහට. මොහොමනේ තියෙන්නේ? මොම කානුවක් තියෙනවා. මේක තැනක මොකද්ද ඉතිරි කරලා තියෙන්නේ අපි? මොම පස් කුට්ටියක් ඉතිරි කරලා තියෙනවා.
හරි ආයේ ටිකක් දුර ගියපුවාම ආයෙත් ওই විදියට මොකද ඉතිරි කරලා තියෙන්නේ පස් කුට්ටියක් ඉතිරි කරලා තියෙනවා. ඔහොමනේ තියෙන්නේ තැනින් තැන පස් කුට්ටිය ගන්න ඉතිරි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කොටසේ මොකද වෙන්නේ? දැන් බලන්නකෝ මේ කුට්ටි දෙක අතර කොටස තියෙනවා. ඒ දෙක අතර කොටසේ මොකද වෙන්නේ පුතේ? වතුර එකතු වෙනවා. පැහැදිලි නේද මං කියන එක? හරි, අර කුට්ටි දෙකක් අතර පස් කුට්ටි දෙකක් අතර මැද කෑල්ල තියෙන්නේ. ඒක පොඩි බේසමක් වගේ තියෙන, දිග බේසමක් වගේ දැන් තියෙන. ඒකේ ජලය එකතු වෙලා තියෙනවා. හරි, ඒතර වහින දවස්වල මේකේ වතුර එකතු වෙනවා. එකතු වෙලා අර ඉතිරි කරලා තියෙන පස් කුට්ටියට වඩා වතුර පිරුණොත් ඒ ටික විතරක් මොකද වෙන්නේ? එතනින් එළියට ගමන් කිරීමක් වෙනවා. පැහැදිලි නේද? මෙන්න මේ සෙන්ටිමීටර් 15ක් උස පස් කුට්ටියට වඩා කානුව තුළ වතුර එකතු වුණොත් ඒ ජලය ටික විතරක් කානුවෙන් අයින් වෙලා යනවා. අනිත් ජලය ටික එහෙමම ශේෂ්ත්‍රයේ රැඳිලා තියෙනවා. ඒක වාසිය. දැන් සාමාන්‍ය මේ කානුවේදී වෙන්නේ ශේෂ්ත්‍රයට ලැබෙන ජලය ටික එහෙමම ඔක්කොම ශේෂ්ත්‍රයෙන් එළියට අරන් යනවා පොතේ. එතකොට ඒක අපරාධයක්. ඒ ජලය ටික අපිට ශේෂ්ත්‍රයේ පසටම කාන්දු කරගන්න පුළුවන් නම් තමයි වටින්නේ. එහෙනම් මෙන්න මේ කානුවෙන් ඒ දේ අපිට ඉෂ්ට කරලා දෙනවා. මොකක්ද ඉෂ්ට කරලා දෙන්නේ? ශේෂ්ත්‍රයට ලැබෙන ජලයෙන් යම් ප්‍රමාණයක් ඒ ශේෂ්ත්‍රයේ පස තුලටම අපිට මොනව කරගන්න පුළුවන්ද? දැන් කාන්දු කරගන්න පුළුවන්. පැහැදිලි නේද කියන එක? පැහැදිලි නේද? ඔන්න දෙවෙනි සාරිය. මොකද දෙවෙනි සාරිය? සමෝච්ච කුට්ටි කානු. ඊළඟට තුන්වෙනි කානු වර්ගයේ මොකද්ද අපි කිව්වේ? රොන් මඩවලවල් සහිත සමෝච්ච කුට්ටි කානු. රයිට්. දැන් මාත් එක්ක උන ඒකත් මවා ගන්න ඕන. රයිට්. ඔන්න මවා ගන්න. ඔන්න සාමාන්‍ය සාමාන්‍ය සාරියනේ. සාමාන්‍ය සමෝච්ච කානුව තියෙනවා. ඒ සමෝච්ච කානුවේ ඔන්න යම් දුරක් යනකොට පස් කුට්ටිත් තියෙනවා. ආ. හරි. මේකේ අවසාන අවස්ථාවනේ. ඒතර අර සාමාන්‍ය විදිහට සීක්වන්ස් ඒවත් පබලුත් තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයකුත් තව යනම් මනම් තියෙනවා. පැහැදිලිද? ඒකනේ කතන්දරේ. රයිට් ඔන්න මාත් එක කානුවේ මුලින් පටන් ගන්න ඇස් දෙක පියා ගන්න. හරිද? රයිට්. ඔන්න යනවා කානුව දිගේ. ඔන්න යනවා. ඔන්න යම් නිශ්චිත දුරක් ගියාට පස්සේ මොකද්ද හම්බ වෙන්නේ? අර විදිහට පස් කුට්ටියක් ඉතිරි කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ඔහොම දුරක් යනකොට ඔන්න ආයෙ සමහරට පස් කුට්ටියක් ඉතිරි කරලා තියෙනවා. ඔහොම ආයෙ යම් දුරක් යනකොට සාමාන්‍යයෙන් මීටර 30ක් විතර වගේ යනකොට අර කානුවේ පතුලේ වලක් කපලා තියෙනවා. රයිට්. මේ බලන්න. මෙන්න බෑවුම් භූමිය. මෙන්න බෑවුම් භූමිය. ඔන්න කානුව හදලා තියෙනවා. ඔන්න කානුව හදලා තියෙනවා. ත්‍රිපුතේ මෙන්න අර කපල අයින් කරපු පස් ටික මෙතන ගොඩ ගහලා තියෙනවා. ත්‍රිපුතේ මෙන්න මේකෙත් පස් කුට්ටි තියෙන නිසා අපි මෙහෙම ඇඳලා පෙන්නනවා. පස් කුට්ටිය තියෙනවනේ. ඒ නිසා මෙහෙමත් ඇඳලා පෙන්නන්න ඕන. ඊට පස්සේ මේ කානුව පතුලේ ආයෙ මොකද්ද තියෙන්නේ? වලක් තියෙනවනේ. ඒ වල අපි මෙහෙම ඇඳලා පෙන්නනවා මේකෙදි. ඔන්න ඔය විදිහට කානුව පතුලේ තව වල විදිය වලක් කපලා තියෙනවා. දිගට නෑ. සාමාන්‍ය මේ වල තියෙනවා කියන්නේ මීටරයක් විතර වගේ දිගට. ඊට පස්සේ අහපව් සාමාන්‍ය විදිහට කානුව යනවා. හරිද? වල කානුව මැද් කානුව පතුලේ මීටරයක් විතර දිගට වලක් තියෙනවා. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ආයෙ යනවා. ආයෙ උඩන පස් කුට්ටි හම්බ වෙයි. ආයි මීටර 30ක් විතර වගේ ගියාට පස්සේ ඔන්න ආයි මොකද තියෙන කානුව පතුලේ අර විදිය වලක් තියෙන. ඉතින් මෙන්න මේ වලට අපි කියන අතර පුතේ රොන් මඩ වලක් කියලා. මේක සාමාන්‍ය සෙන්ටිමීටර 20ක විතර වගේ ගැඹුරට අපි හදනවා. හරි, කොච්චරක් විතර ගැඹුරට හදනවද? සෙන්ටිමීටර 20ක් විතර වගේ ගැඹුරට. 20ක් 25ක් විතර වගේ ගැඹුරට හදනවා. හරියටම බලමු. ඩක්කම චුට්ටක් 25ක් කියලා දාගන්න. සෙන්ටිමීටර 25 ගැඹුරට හදනවා. පැහැදිලි නේද? ඒතර අර මූලික දේවල් එහෙමමයි. මොනවද මූලික දේවල්? කානුවේ පළල 60යි. ඒක වෙනසක් නෑ. කානුවේ ගැඹුර 45යි. ඒකත් එහෙමම තමයි. ඊට අමතරව ඉතින් පස් කුට්ටියක් තේන සෙන්ටිමීටර 15ක් 20ක් උසර. හැමෝටම තේරුණාද කතන්දරේ? හැමෝටම තේරුණාද? පොඩි දෙයක් තියෙන. තේරුම් ගන්න පුළුවන් නේද?
රයිට් අපි ඉස්සලා මේ ටික ලියමු. ලියලා මම ඔයාලට පොඩි රූපයක ෂෙයා කරලා පෙන්නන්නම්. රයිට්. අපි පටන් ගමු දැන්. මුලින්ම ගන්න මාතෘකාව දරුවනේ සමෝච්ච කුට්ටි කානු කියලා. සෝරි සමෝච්ච කානු. ගත්තේ නෑනේ මාතෘකාවනේ. සමෝච්ච කානු. හරි මෙහෙම ලියමු. නෝට් එක ලියා ගන්න. සමෝච්ච රේඛාවට නෝට් එක ලියමු. සමෝච්ච රේඛාවට ඉහළ පැත්තෙන් සමෝච්ච රේඛාවට ඉහළ පැත්තෙන් ඒකයි අපි සමෝච්ච රේඛාව ලකුණු කරගෙන අපි මේ පාඩමේ ඉස්සරහට කතා කරන සමෝච්ච රේඛා ලකුණු කරන විදියක් තියෙනවා. ඒ සමෝච්ච රේඛාව ලකුණු කරලා ඊට උඩ පැත්තෙන් තමයි කානුව කපන්නේ. සමෝච්ච රේඛාවට ඉහළ පැත්තෙන් කානුව කපනු ලැබේ. කානුව කපනු ලැබේ. ඉවත දමන පස් ඉවත දමන පස් ඉවත දමන පස් කානුවේ පහළ පැත්තට යොදයි. ඉවත දමන පස් කානුවේ පහළ පැත්තට යොදයි. කානුවේ පහළ පැත්තට යොදයි. ඉන් බලාපොරොත්තු වන්නේ ඉන් බලාපොරොත්තු වන්නේ ඉන් බලාපොරොත්තු වන්නේ කානුවෙන් ඉතිරි යන ජලය. කානුවෙන් ඉතිරි උතුරල යන්න පුළුවන්. තද වැස්සක් වගේ ඇති වුණොත්නේ. කානුවෙන් ඉතිරි යන ජලය පස් වැටිය අසල පස් වැටිය අසල රඳවා ගැනීමයි. රඳවා ගැනීමයි. රඳවා ගැනීමයි. රයිට්. ඔතේ අපි මෙන්න මේ පළවෙනි රූපයන් දෙමු. මේක එක මෙන්න මේ පළවෙනි රූපය. එතකොට මෙතෙන් මේ කැලේ තේරෙනවනේ. මේක දෙවෙනි රූපය. අපි තාම මෙතෙන්ට ආවේ නැහැ. නෝට් එක ලියලා අඳින්න එක. මේක තුන්වෙනි රූපය. රයිට්. මේ පළවෙනි රූපය අඳගන්න.
නේද? රයිට්. ඊට පස්සේ ගන්න පොතේ මාතෘකාව සමොච්ච කුට්ටි කානු. ගන්න මාතෘකාව සමොච්ච කුට්ටි කානු. රයිට්. මෙහෙම ලියමු එතකොට. දැන් අය විස්තර කර කර ඉන්න දෙයක් නෑ. ඔයාලා දන්නව කතන්දර ටික. ලියමු. සමෝච්ච කාණුවලට සමාන නමුත් සමෝච්ච කාණුවලට සමාන නමුත් සමෝච්ච කාණුවලට සමාන නමුත් කාණුවේ සමාන දුරින් තැනින් තැන 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 සෙන්ටිමීටර 15ක් 20ක් උසට 15 චිතිරි කෑල්ලක් 20 සෙන්ටිමීටර සෙන්ටිමීටර 15ක් 20ක් උසට පස් කුට්ටි ඉතිරි කරනු ලැබේ. පස් කුට්ටි ඉතිරි කරනු ලැබේ. පස් කුට්ටි ඉතිරි කරනු ලැබේ. වෙනම රූලකින් ලියමු. මේ ආකාරයේ කාණු මගින් මේ ආකාරයේ කාණු මගින් මේ ආකාරයේ කාණු මගින් බලාපොරොත්තු වන්නේ බලාපොරොත්තු වන්නේ බලාපොරොත්තු වන්නේ ජලය ගලා යන වේගය අඩු කිරීමත් ජලය ගලා යන වේගය අඩු කිරීමත් ජලය ගලා යන වේගය අඩු කිරීමත් වැඩි ජල ප්‍රමාණයක් වැඩි ජල ප්‍රමාණයක් වැඩි ජල ප්‍රමාණය පස තුලට වැඩි ජල ප්‍රමාණය පස තුලට කාන්දු වීමට අවස්ථාව ලබා දීමත්ය අවස්ථාව ලබා දීමත්ය අවස්ථාව ලබා දීමත්ය රයිට්. එහෙනම් ඇඳ ගන්න දරුවනේ දෙවෙනි රූපය දැන් මෙන්න දෙවෙනි රූපය ඇඳ ගන්න.
හරිනේද? ඊට පස්සේ ගන්න පුතේ මාතෘකාව රොන් මඩවලවල් සහිත කුට්ටි කානු සමෝච්ච කුට්ටි කානු රොන් මඩවලවල් සහිත සමෝච්ච කුට්ටි කානු තුන්වෙනි අවස් තුන්වෙනි පාර්ශ්වික කානු වර්ගය නේද? තුන්වෙනි එක රොන් මඩවලවල් සහිත සමෝච්ච කුට්ටි කානු රයිට්. උත්තර ආයෙ විස්තර කර කර ඉන්නේ. නෝට් එක දෙන්නම් ලියාගන්න මේ විදියට. ගැඹුරින් හා පළලින් ගැඹුරින් හා පළලින් සමෝච්ච කාණුවලට සමානය සමෝච්ච කාණුවලට සමානය මෙම කාණුවල විශේෂත්වය වනුයේ වන්නේ මෙම කානුවල විශේෂත්වය වන්නේ මෙම කානුවල විශේෂත්වය වන්නේ මීටර 30ක් 35ක් පරතර ඇතිව මෙහෙම ලියන්න 30 චූටි රිකෑල්ලක් 35 30 චූටි රිකෑල්ලක් 35 මීටර පරතර ඇතිව මීටර එකක් පමණ දිගට මීටර එකක් පමණ දිගට කානුව පතුලේ කානුව පතුලේ මීටර එකක් පමණ දිගට කානුව පතුලේ සෙන්ටිමීටර 25ක් පමණ ගැඹුරු සෙන්ටිමීටර 25ක් පමණ ගැඹුරු සෙන්ටිමීටර 25ක් පමණ ගැඹුරු වලවල් සෙන්ටිමීටර 25ක් පමණ ගැඹුරු වලවල් පුතේ වරහන් ඇතුලේ දාගන්න ඒවට තමයි ඇතුලේ කියන්නේ රොන් මඩ වලවල් කියලා. වරහන් ඇතුලේ දාගන්න රොන් මඩ වලවල් වරහන් වහන්න සකස් කිරීමයි වරහන් වැහුවා සකස් කිරීමයි රහන් වහලා සකස් කිරීමයි වෙනම රූලකින් ලියමු. මෙම කාණු මගින් මෙම කාණු මගින් ජලය සමග සේදී යන ජලය සමග සේදී යන ජලය සමග සේදී යන රොන් මඩ එක්රැස් කර ගනී එක් රැස් කරගන්නේ. ඒ කියන්නේ පුතේ ඔය කානුව පතුලේ තියෙන රොන් මඩ වලවල් වල ඒ රොන් මඩ එකතු වෙනවා. එකයි කියන්නේ. හරි. ජලය සමග සේදී යන රොන් මඩ එක් රැස් කරගන්නේ. පැහැදිලි නේද? වතුරත් එක්ක ගසාගෙන එනවනේ පස්සංශ. රොන් මඩ කියලා අපි වට කියනවා. ඒ වගේ එකතු වෙනවා මේ කානුව පතුලේ තියෙන රොන් මඩ වලවල් වල. ඒ වගේම මතක තියාගන්න. කාලෙකට සැරයක් ඕකේ දැන් රොන් මඩ එකතු වෙලා කානුවේ පතුලේ තියෙන ඔය වල පිරෙන්න පුළුවන්නේ. ඒ නිසා කාලෙකට සැරයක් අපි මොකද කරන්න ඕනේ? මේ රොන් මඩ ඉවත් කිරීම කරන්න ඕන. එතෙන්දි මතක තියාගන්න පුතේ, ඔය අයින් කරන රොන් මඩ අපි දාන්න ඕන කියන්නේ කානුවේ ඉහළ පැත්තට. ඒක විශේෂයෙන් මතක තියාගන්න. හරි. අයින් කරන රොන් මඩ ටික දාන්න ඕන කියන්නේ කොහාටද? කානුවේ ඉහළ පැත්තට. ඒකට හේතුව විදිහට අපි කියන්නේ ඒ සෝදාගෙන එන පස්සංශු ඉහළ කොටසට තමයි ඇවිත්. පැහැදිලිනේ කියන එක. මේක හිතන්නකෝ, මේක හිතන්නකෝ, මේ බලන්න. දැන් මේ මෙහෙන් වතුර ගලාගෙන එනවනේ. මෙහෙන් වතුර ගලාගෙන එනවනේ. එතකොට ඒ ගලාගෙන එන ජලයේත් එක පස්සංශු වෙනවා. ජලයත් එක පස්සංශු වෙනවා. දැන් පස්සංශු ටික ඇවිල්ලා මේක රොන් මඩ විදිහට තැම්පත් වෙනවනේ දැන්. දැන් අපි කාලෙකට සැරේ මේ රොන් මඩ ටික අයින් කරන්න ඕනේ. නැත්නම් කානු පිරෙලානේ. එතකොට වැඩක් නැහැ දැන්. අදාළ කාරණේ ඉෂ්ට වෙන්නේ නැහැ නේද එතකොට.
එන මේ රොන් මඩ ටික අයින් කරනවා දැන්. අයින් කරලා දාන්න ඕන කියන්නේ කොයි පැත්තටද? බෑවුම් ඉහළ පැත්තට. නැත්නම් කානු ඉහළ පැත්තට. ඇයි ඒ පස්සංශුලිය ගසාගෙන ආවි පුතේ මේ කොටසෙන්. එහෙනම් මේක ඇතුලේ තියෙන රොන් මඩ ටික අයිති කාටද? අයිති කෙනාටම දෙන්න එපැයි අපි. ඒ කියන්නේ සාධාරණ. එහෙනම් අයිති කාටද? බෑවුම් ඉහළ කොටසට. ඒ නිසා අපි බෑවුමේ ඉහළ කොටසට තමයි ඒ ටික දාන්නේ. ඔන්න විශේෂයෙන් මතක තියාගන්න රයිට්. ඒකටම ලියමු. ඒකටම ලියමු. කාලයකට සැරයක් කාලයකට සැරයක් කාලයකට සැරයක් මෙම වලවල් වල එක් රැස් වන රොන් මඩ කාලයකට සැරයක් මෙම වලවල් වල එක් රැස් වන රොන් මඩ ඉවත් කළ යුතුය මෙම වලවල් වල එක් රැස් වන රොන් මඩ ඉවත් කළ යුතුය රොන් මඩ ඉවත් කළ යුතුය. එම ඉවත් කරන රොන් මඩ එම ඉවත් කරන රොන් මඩ බෑවුමේ ඉහළ කොටසට යෙදිය යුතුය. එම ඉවත් කරන රොන් මඩ බෑවුමේ ඉහළ කොටසට බෑවුමේ ඉහළ කොටසට කාන්වේ මුඩ පැත්තට බෑවුමේ ඉහළ කොටසට යෙදිය යුතුය. බෑවුමේ ඉහළ කොටසට යෙදිය යුතුය. right පැහැදිලිනේ පුතේ? මතක තියාගන්න. මෙතනින් අයින් කරන රොන් මඩ ටික දාන්න ඕනේ මේ පැත්තට. මොකද එහෙන් ගසාගෙන ආව පස් ටික තමයි දැන් මේ එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අයිති කෙනාටම අපි ටික නැවත බාර දෙමු. පැහැදිලිනේ? right. ඇඳ ගන්න එහෙනම් මේ රූපේ.
හරි ඇඳගත් අනේ දෙකක්. ඒතර ඔන්න එතනින් අපේ සමොච්චරේ කාණුව කාණු කැපීම කියන කොටස ඉවරයි. මොකද කියන්නේ? අදට නතර කරමු නේද? ඊට පස්සේ අපිට තියෙන සමොච්චරේ කාණුව පස් වැටි ඒක නම ලොකු දෙයක් නෑ පොඩි කාරණයක් කියන්න තියෙන්නේ. ඊට පස්සේ හෙල් මලු සහ ඊට පස්සේ මොනවාද ගල් වැටි ඔය ටික කතා කරන් තියෙන්නේ. අපි එහෙනම් ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අතොර එදා ක්ලාස් එකේ අඩුව තමයි අද සම්පූර්ණ කළේ. එදා හදිස්සිය දමලා ගහලා යන්න වුණානේ නේද? ඒකේ වැඩක් වුණේ නැහැ. නමුත් යන්න වුණානේ. රයිට්. එහෙනම් දරුවනේ අපි අදට නතර කරමු. මම අතන අර පොඩ්ඩක් අරගෙන කතා කරපු නිසා අපිට චුට්ටක් නේද මම බලාපොරොත්තු මට්ටමට කරන්න දරනවා. නමුත් කමක් නැහැ. අපි ඊළඟ පන්තියේදී ඒ ටික සාකච්ඡා කරමු. එනවා ටික බලලා තියාගන්න, අඩුපාඩු හදාගන්න. ඊට පස්සේ ගිය සතියේ පන්ති ආපු නැති අය ඉන්නවනම් ඒකේ වීඩියෝ එක මම දාලා නැහැ. දාන්නම්. අද දෙකම දාන්නම්. ඒක බලලා අඩුපාඩු හදාගන්න. රයිට්. එහෙනම් හැමෝටම 5 1.